දහම් සේ සත ඔබෝයත ගෙනෙන්නේ මි්‍ය ආඳුරෙන් මිදී ප්‍රක්ඥාලෝකෙන් ලෝ දකින මෙත්සිත බෞද්ධ පොත් පත සහ සියල දහම් පොත් ඔබට ලබාගත හැකි. ොළොම්ඹදහය මරදාාන පාරේ අංකහස්සිය අනුවකහහි පිහිටි සාහිත පොත් පියසවෙතින. ම් බුද් ගුණ වෙනවාමය දෙනවා නම් දම් පින් දෙනවාමය. තැනවානම් තම සිත තැනවාමය දිනවා නම් පරලෝ දිනවාමය. දෙලොවම දිනන මග ගැයි අදපේ දහම් සේෂතින් කතාභා කරන්නේ. ඒ තමයි සුගතිය සහ නිවුන්. සුගතිය සහ නිවන පිළිබඳවඇත්තේ වගේම සෝම් හිමි අප්‍රේගට ලිපි ගැත්. පියෙක් පුද්ධන සයක් ගීත ගැත් අද දහම් සතින් කතාපා කරන්න බලාපොරත් වයෙනවා අහද අපේ වැඩසටහන්ට වැඩම කොට වදාල මහරගම සිරි වජර්ඥාන ධර්මායතනය ආචාරය ජනවිජයේ පදන මේ ගර උප සභාපති ශාශ්‍රවයේදී අවසරයි පෝජපාද ගල් කිසේ සෝමානන්ද අපේ ගෞරනිය ස්වාමීන්ද්‍රන් වහන්සේ ආරම්භේ දම පාදා ්‍යෝන්ධදෙන් පි වසර පහඳර ඒවගේ වෙනදා වගේ මද අපේ වැඩසටහට සභාග්‍යෙනවා පොල්ගාවෙල මෛත්‍ර සෙවන ආරමේ නිර්මාතෘුවර මෙ සිත පුවත් පතේ ගරු සභාපති වෛද්‍ය ජෝති වෛද්‍ය රත්න වෛද්‍ය කීර්ති ඒ වගේ පාරම්පරික දේශී වයිද්‍ය ආචරය අරෝද ණ්ඩා පසකතු මාවත් ආදරයෙන් කවරෙන් පිගන්නවා අද අපේ වැඩ සටහට විශේෂ සම්පත් දායෙකු සභාගෙනවා ඔහු සොදේශබිමානී ජාතික්‍යාපාරය මහලයකම් ඒ වගේම සංවර්ධනෙන් නිටධාරී ගීත රචකෙක් ඒ වගේම ගත්කතුවරෙක් අපේ රට ඉන්න ප්‍රවීණ මාධේදෙක් ලිත් පියන්කර සරන්න ආදරෙන් කවරෙන් පිළිගන්න. යගේම අදාපේ වැඩසටන සභාගෙනෝ. මෛත්‍රී සෙවන ආරාමේ කාරය මණ්ඩල සබික. M.. නිමල රද්ද. හත අදරෙන් කවරෙන් පිගන්නවා වගේ මෙස්සිත පොත්පතේ බෙදා හැරීම් කලබනාකළු තුශාර සිනිවරත් ඔබහ ආදරෙන් කෞවරෙන් පිළිගන්නවා අද අපේ වැඩසටහට සභාගෙනවා විශේෂම මො තන්නේ ති නිදහස් දින පැවැත්වන ජාතික සම්මානුල්ලක්. ඒකදී සම්මානයට පාත්‍රෝනු මෙත් සිත පොත්පතේ ගරු උප සබාපතිනි සමාජ සේවා කීති කීතිසි දේශබන්ධු ඒවගේ ධර්මබන්ධු. මානව හිතවාදී අපේ චන්ද්‍රාණ හේරත් මෙතිනව ආදරෙන් ගවරෙන් පිළිගන්නවා. අපි හාමුදුරුවනේ අපි බොහෝ දෙනා ප්‍රාර්ථනාගරන දෙයක්තම හැම දෙෙනම සුගතිය හෝ නිවන. අපි ඔබහන්සේ එනමින් අමහා නර්ගනීය ගන්තරත්නයක් සම්පාදනය කල තිබෙන සුගතිය සහ නිවන නමින්ම. අපි හාමුදුරණේ නිවන් මඟට යොමුවෙන්නේ කොහොමද කියන කාරණාවට ආරම්බේදීම වහන්සේ ලබාදයන ප්‍රවේශයේ පූරිකව දෙැනකයා ගන්නට අවසර අපේ හමුදුරුවනේ ප්‍රථමොටට. වටින සාකච්ඡා මණ්ඩපය මෙහෙවන අපේ පින්වාත් චාමික මුනසිංහ මැතිතුමන්ටත් එවගේ මාචාර්ය අන්ුරුද්ධ බණ්ඩාර මැතිතුමන් ඇතුළු කොට ඇති මේ සම්භාවනීය පිරිසට බුද්ධ දම්ම සංග කියන තුන්රුවනේ ආශිරුවාදයෙන් සිදුකරගෙන යන ජාතික ශාසනික මෙහෙවර ඉදිරියට ශක්තිමත්තු කරගෙන යන්නට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා වගේ නිරතුරුවම වැඩසටහන් හා සම්බන්ධව සිටින ශ්‍රාවක පින්වත් හැම කෙනෙකුටමත් අපි ආශිර්වාදය ප්‍රාර්ථනා කරනු. චාමික මහත්මා විමසපු කාරණය. නිවන සලසාගැනීම සඳහා යම් කිසි ප්‍රවේශයක් මේ අවස්ථාවේදී ලබා දෙන්නට බලාපොරොතු වෙනවා. දැන් මේ ඉන්දු පෙරේරා මහත්මිය අප සමග සාකච්ඡා කරලා එවගේ අපේ ධර්මානු ශාසනාශ්‍රවනය කරලා සකස්කරපු ග්‍රන්තය තමයි සුගතිය සහ නිවන කියන ග්‍රන්ථය අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නේ නිවන පිළිබඳව දැනුවත් කරන්න මේ ලෝකේ ආගම් බොහෝමයක් තියනවා හැම ආගමකම වගේ පොදු මාතෘකා දෙකක් තමයි සුගතිය සහ දුගතිය කියල කියන්නේ. දෙව්‍යලෝක ගැන අපාය ගැන එහැම ආගමකම යම්කිසි කතාබහක් තියනවා. මං එහෙමයි කියලා කියන්න නැහැ ඒ හැ ආගමකම දිව්‍යලෝකෙට යන්නේ හේතුවන කාරණා අපායට යන්න හේතුවන කාරණා සමානයි කියලා. එක ආගමක අපායගාමී වෙන්න හේතුවන කාරණ තවාගමක දිවලෝකෙට යන්න හේතුවෙන්ඩ පුළුවන්. තවාගමක දිව්‍යලෝකෙට යන්න හේතුවන කාරණ අනෙක් ආගමේ අපායගාමී ප්‍රතිපදාවකෙන්ඩ පුළුවන්. එවනාට මම කියන්නේ මෙ දිව්‍යලෝකය සහ අපාය ගැන හැම ආගමකම කතා කරනවා. හැබැයි ලෝකයේ ඉන් එහාගිය නිවනක් පිළිබඳව කතා කරන එකම් ශාස්ත්‍රරෘන් වහන්සේ බුදුහාමුරුව. ඒ නිසා දිව්‍යලෝක උපදින්නේ චාමික මහත්වයෝ බෞද්ධයෝම විතරක් නෙවේ. අබෞද්ධයන්ටත් උපදින්ඩ පුළුවන්. අපායගාමී වෙන්නේ අබෞද්ධයෝම විතරක් නෙවෙේ. බෞද්ධයන්ටත් අපායගාමී වෙඩ පුළුවන්. හැබැයි නිවන සලසාගන්න නංඒ හැමෝම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුගතව කටයුතු කළ යුතු මයි. හට බුදුදම මොක්ක. පරමාර්ථය මුක්ක්‍ය පදනම මේ නිවන ලෝකයා හමුවේ තැබීමයි. බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව තමයි සම්පූර්ණත්වයට පත් කළේ එතුකොට නිවන සලසා ගැනීම සඳහා අනුගමනය කළ යුතු වැඩපිළි වෙල සහඒ වගේම ඒ ගමන් මාර්ගයේදී සුගතිය කියන කාරණාවත් තමතක නොකළ යුතු කාරණාවක් වෙනවා දැම නිවන සලසාගනීමේ කාරයේදී අපට තියෙන්නේ ඌරගි මාලු ඌරගි පිටේතියල කපනෝවාගේ කාරණයක් එක එහෙම මම කියන්නේ හේතුව තමයි දැ නිවන් දකින්නනං විදර්ශනාව ප්‍රගුණ කළ යුතුයි, විදර්ශනාව කියල කියන්නේ අනිත්‍ය දුක්හ අනාත්ම කියන ලක්ෂණ තුන්න පිළිබඳව ප්‍රඥාවෙන් දැකීමයි. ්‍රඥාවෙන් දකින්න නං ප්‍රඥා සහි්‍ය ප්‍රඥාව ඇතිකරගණ්ඩ පුළුවන් මනස දියුණුකරන්ඩ පුළුවන් හොඳ තැනක ඉපදෙන්ඩ ඕනා හොඳ තැනක උපදින්න නං පිින්තියෙන් ඕනා ඉතින් එතකොට සුගතියක ඉපදීමත් ඒ සුගතිය තුළින් නිවන සලසා ගැනීමට තමයි මහන්සිගන්නට ඕනෑ වෙන්න. එතොට සුගතිගාමී වෙන්න අපට තන්හාව අවශ්‍යයි දැ කටින පෙන්කමක් කරනකොට අපි දන්නවා අපට අහන්නට ලැබෙනවා ඒ පින්කම් බොහෝ විට කරන්නේ දිව්‍ය සම්පත් අපේක්ෂා කර ගැන. ඊළඟට දානයක් දුන්නත් බොහෝ දෙනෙක් දිව්‍ය සම්පත් අපේක්‍ෂා කරනවා. එතුවට දැ අපිහිතමු මේ භවේදි අපට නිවන්දකින්ට හම්බුුණේ නැත්නම් අපි මේ සංසාර ගමනේ දුගතියකට නොවැටී සුගතියකට යන්න වැඩ කටයුතු කරන්න ඕන. එතෝට ඒ සුගතියට යන්න පිංරැස් කරනවා කියන එකත් තන්හාාව මුසවෙච්ච ස්වභාවයක් තියෙනවා. එත අපි ගොඩක් වෙලාවල් වලදි මේ ධානයක් පූජා කරනකොට මේ පූජා කරන දානයෙන් මට දිව්‍ය සම්පත් ලැබේවා කියලා පැතුමක් ඇතිකර ගත්තොතින් ඒ දානයට කියනවා තන්හා නිශ්්‍රිත දාන කියලා. තන් හා නිශ්‍රිත දාන කියන්නේ තන්හාව මූලික වෙච්ච දානයක්. ඊළඟ භවේ සුගති අපේක්ෂා කරමින් ඊළඟ භවය හොඳ භවයක උපදින්ට ඕන කියන අපේක්ෂාවෙන් දෙන දානේ. එතවට ඒ තුළින් කර්මයක් රැස්වෙනවා. එතවට තන්හාව නිසාම තමයි පිං සිද්ධ වෙන්නෙත්. ඒ පින නිසා සුගති උපදිනවා ඒ පිනෙන් සුගති ඉපදිලා තන්හාව නැතිකරන්න, තු කරන්න න එකයි මංකිව තන්හාාවෙන් පිංරැස් කරලා සුගතියක ඉපදිලා ඒ සුගතියේදී තන්හාව නසලා නිවන් දකින්න මහන්සි ගන්න ඕන. ඒකයි මංකිවේ ඌරගි මාලු ඌරගි පිටේතියලා කපන්නයි තියෙන්න්න කිය. හො අපේ ගල්කිසි සෝමානන්ද අපේ ගෞරනී ස්වාමින්දයන් වහන්සේ සුගතිය සහ නිවන පිළිබඳව අනර්ගනීය ග්‍රන්ථරත්යක්ට වටිනා කියන ලෝකයට දායදකරපු අප ගෞරනය ස්වාමින්දන් වහසේ ගෙන් අපිට අද සුගතියසා නිවන පිළබඳ බොහෝකාරණ දෙැන කියයාගන්නට වර්මවාසනාව ාගයවදාවේ අනුෝද ණඩා රපාසකතුමන අපේ ස්වාමීන් වහන්සේ කියන විදියට අපිට සුගතියට ඇන්නත් අපිට නිවනට ඇන්නත් අපට ඇන්නත් ොරුට බියෝරන්නේ තමන්ගේ සිතු විලිම තමයි එතකොට සිතති විල හොඳ සිත විලි නාර ලි මේවා වෙන්කල් අපට හුනාගන්නට ක්‍රම ද ති ො ොහොද වල ො ර්ක සිතිවලි කිය මනවද මේ කොහම ද ප හඳනාගන්නන්නේ කියන කාරණාව ඔපතු මගේ පිතු ට දනය පෝජනීය අතිිකවරෝණිය හා සංගරත්වයෙන් අවස්සරයි. එවගේ ටල් මාධ්‍යායතනේ ප්‍රවීන මාධ්‍යවේදී චාමිකමුණ සිංහ මගේ කල්ලයාන මිත්‍රය ප්‍රමුඛ යනෙන් රපවාහහින්න්නේ ආයතනය ගරු සභහපත්තුමා කාරිමන්ල හැම දෙෙනාමත් ඒවගේම හද අපේ වැඩසටහනට සම්පත් දායකත්වය ලබාදමින් සම්බන්ධ වනි විද්වත් පිරිසත් එ වගේම දම් සේ සත දම් සභා මණ්ඩබේට ගොඩවදින අපේ ප්‍රේක්ෂක හිතවතනු ඉතාමත්ම ගෞරෙන් යුතුව පිටිගන්නවා බෞද්ධයාගේ ඉලක්කය නිවන සහි නිවන සාක්ෂාත් කරගන්නට අපි කුමක්ද කළ යුත්තේ කියන කාරණාව සම්බන්ධවයි යද අපි සාකච්ඡා කරන්නේ එතකොට මේ නිවන සාක්ෂාත් කරගන්නට යන ගම නෙද්දී විශේෂයෙන් අපිට අවශ්‍ය වෙන අමුද්‍රවිය නැතම් මූලද්‍රවිය මොනවද කියන කාරණාව සම්බන්ධවත් අපේ ගෞරුණිය ස්වාමීන් වහන්සේ ඉතාමත්ම පැහැදිලිව වන්හන්සේගේ අවස්ථාවදි පැහදිලි කර ට අපිට චාමික මහත්ම මේ යහපත් සහ යහපත් කියල මේ ලෝකේ කොටස් දෙකක් තියෙනවා. එතකොට නිවන කියන ඉලක්කේ සපුරාගන්නට අපිට මේ යහපත් ක්‍රියාවන් අවශ්‍යය වෙන අපි ස්වාමීන් වහන්සේ පැහැදිි කරා සෘෂ්නාවත් අවශ්‍යයි නිර්වාණය කෙන ඉලක්කේ සපුරාගන්නට ව අපිට යම් කිසි ඉලක්කයක් සපුරාගන්නට යනකොට යම් යම් දේවල් අවශ්‍ය වෙනවා. ඉතින් බෞද්ධයාගගේ ඉලක්කය නිවන නම් ඒ නිවන සාක්ෂාත් කරගන්නට කරන මෙහෙවර මෙතැනිති වැදගත්වෙනවා අපිට එතකොට යහපත් සිතුවිලි කියලා කියන්නේ කුසල සිතුවිලි අයහපස් සිතුවිලි කියලා කියන්නේ අකුසල සිතුවිලි. එහෙමනම් අපිට අයහපත කියන්නේ අපිට හානික් කරන වින කරන අපි දුකට පත් කරන සිතුවිලි. ඒක තමයි ඒකට කියෙන අකුසල සිතුවිලි කියලා ල සිතුවිලි ක කියල කියන්නේ අපිට යහපත උදාකරනඒවගේ බෞද්ධ හැටියට අපි පාර්ථනා කරන නිර්වාණය සාක්ෂාත් කරගන්නට අවශ්‍ය වෙන සිතුවිලි තමයි කුසල සිතුවිලි කියල කියන්න. නිවන් දකින්නට අපි ගමන් කරන්න ඕනේ කොහොමද කියන කාරනාව අපේ ස්වාමීන් වහන්සේ අපි උපාසකදවමත් අද අපට ආරම්භේ හොඳ ප්‍රවශයක් ලබාදුන්න. අපේ හාමුදුරන්නේ සුගතියසා නිවන මේ ඔබවහන්සේ ලෝකයට දායද කර මහනර්ගණය ග්‍රන්තරත්න්නේ මේක පෙල ගැස්ම පිළිබඳව සඳහන්කරොත් අප හමුදුරණේ නිවන් මට යොමුවෙන්නේ කොහොමද කියන කාරනාව තමයි ඔබහසේ ආරම්භේජ සඳහන් කරන්නේ අප පෙල්න සංසාරය නැමති රෝග පිළිබඳව. මෙලොව ජීවත්වන උස ිනිසුන් සහත් මිනිසුන් පිබඳව යටේ විග්‍රහගල තියෙනවා ඒවගේ තමන්ගේ සිතුවිලි හොඳ සහ නරක වශයෙන් හඳුනාගන්නේ කෙසේද කියන කාරනාව. අපේම සිත දැකගන්න අන්දම පිළිබඳ මෙහිදී විතර කලති ඔබහන්සේ ඒවගේම කල්්‍යාන පෘතර් ජනනිසා පාපකාරය ප්‍රර්්ඥනයෙන් පිළිබඳව. වගේ ඉවස යුතුම අවස්ථාව කුමක්ද කියනකාරණාව ඔබහන්ේ මනරම්මහි විස්සර කල ති නවා. අප ඉවසල ඉවසලා බැරිමතැන තමයි මුණේ කියලා වහන්ේ කියන්නේ බැරිම ැනත් තිවසන්න කියනකාරනාව හොඳටමක නිදර්ශන සහිතෝ විසර කල තින. ඊල්ළඟට අපි උපසකතුමා සඳහන් කර විදිට පංච බලවල අපි ප්‍රඥාව ලබන්නේ කෙසේද කියන කාරණාව සවිස්තරෝ විස්සරවෙනවා. ඒවගේම ශෝකයේ සංවයගේ සහ කලකිරීම පිළිබඳවත් මස්මාශ අනුභවය බෞද්ධයෙන්ට අකපැද කියන කාරනාවත් ඔබ ඔබේම සිතේ රූකඩයක් ද කියන කාරණාවත් ඒවගේම වියෝ වේදනාවකදී අපේම සිත් රූකඩයක් වීම පිළිබඳව. ඒවගේ අටේනි පරිච්චේදෙන් ජීවිතයේ සැබෑම සැපේ කුමක්ද පිළිබඳව ප්‍රාර්ථනාව අධි්ඨානයසා සත්‍යයක් ක්‍රියාව සුගති ගාමීීමසාහ නිර්වාණ ගාවිවීම පිළිබඳව. දිවා රෑ දෙකෙම පින් වැඩින්නේ කෙසේ. අදාද ඒ මරු පින් කරගන්නේ. සුගතියක නැවත උපදිනවාද සසර ගමන නතර කරනවාද. ඒගේ පවට ලැජ්ජාවීමසාහ බියවීම සහ අවසාන වශයෙන් ජීවත්ව සිටිනට පින්න අනුමෝදන් කළ හැකිද කියන කාරණා ආදී වශයෙන් පරිච්චය දා හතරක්පුරා ඔබහන්සේගේ ඔබහන්සේගේ බුද්ධ ධර්මානුකූලොව ම විග්‍රහයක් මේ ග්‍රන්තයේ සුගතියසාහ නිවනිදි කල තිනව. අපි හමුදුරණ ඔපහසකතුමා අතරකරදැනිින්මා කැමති ඔබහන්සේට යොමුවෙන්නට පංච බලවල ප්‍රඥාව ලැබෙන්න්නේ කෙේද කිය කාරණාවට ඔවහන්ේගේ පිතුරම ක මති දනගර පැහමුදුට දතු. මම ප්‍රථමකොට අපේ ආචාර්යතුමාගේ අදහස්සට තවත්කාරණාවක් එකතු කළ යුතුයි. දැන් සුගතිය සලසා ගත යුතු ඉන්නේ නිවන සලසගන්න හෙම. දැන් මෙතනින් පස්සේ අපි සුගතියක් ගැන කල්පනා කරනවාට වඩා දැන් අපි ඉන්නේ සුගතිය කනේ නිවන සලසා ගන්න නං මේක උපමාවකින් පෙන්වුවොත් දූපතක් මැද ගෙයක් තියෙනවා මේ ගෙටයි යන්ඩෝනා දූපත වටකරගෙන වතුර තියෙනවා ඉන් මෙහා තමයි අපි ඉන්නේ අපට මේ දූපත මැද ගෙට යන්න කිව්වා හම අපි පලවෙනිටම කරන්නේ වතුර යන ක්‍රමයක් යොදා ගන්න එක එතවොට වතුරේ ඇවිදගෙන යන්න බෑ එතවොට අපි මොකදද කරන්නේ එක්කො පීනගෙන යන්න ඕනෙක්ක බෝට්ටුව කනගළ අන්ඩෝ බෝට්ටුවක නැගලා පීනගෙන වතුර යන ක්‍රමේට යන්න පුළුවන් දුරක් තියෙනවා. ඒ තමයි දූපතියේ ඉවුර දක්වා. දූපතයේ ඉවුරදක්වා යම්කිසි කෙනෙක් ගිහිල්ලා දූපත මැදතියන ගෙටත් පීනගෙන යන්න හදනවා නං එම නැත්තම් බෝට්ටුවේ යන්න හදනවා නං ඒකෙනට කවදක්කොවත් ඒ ගෙට යන්න බෑ. එතවට දූපතයේ යවුරෙන් පීනන එක නවත්තල, ඇවිදින්න පටන්ගණ්ඩෝන බෝට්ටුව ගමන නවත්තල ඇවිදින්න පටන්ගන්නෝ. දැන් අපි හැමෝම ඉන්නේ ඇවිදින්න පටන්ගණ්ඩෝන තැනෙ ඒ කියන්නේ දූපතේ ඉවුරට ඇවිල්ලයි අපි ඉන්නේ. ඉතින් දූපතයේ ඉවරටාපු අය හැටියට අපි මේ වෙනකොට කළ යුතුකාර්ය තමයි බෝට්ටු අතහැරලා පීනන එක අතහැරලා කකුල් දෙකට මාරු වෙලා ඇවිදගෙන යන යන්න උනන්දුවීම එතකොට තමයි අපට සාර්ථකව ඒ නිර්වාණය සලසාගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි දූපතය ඉවුරයේ ඉඳල්ලා මේ ඇවිදින්ඩ සූදානමක් නැත්නං පීනන එක නවත්තන්ඩ එපා බෝටු අතාරින්ඩ එපා ගිලෙන්ඩ වෙනවා.ඒ නිසා මේ සුගතියක ඉන්න අය හැටියට දැන් අපි නිවන සලසාගැනීම සඳහා, හන්ස ගැනීමமை. යුතුකාරයවෙන්න බුදු හාමුදුර අපට ධර්මය දේශනා කළේ ඒ හේතුව නිසාමයි අපි හමුදන ප්‍රඥාව නැති කමින්ද කියමා කියන්න දන්න බොහෝවෙලාට මේ සුගතිය හිටියත් අපි හාමුදුරනෙ අපි අපි මේ අපායගන්න අපි මේ දුගතියගන්නමින් මනුශ්‍යලෝක මේ පිරිපු බුද්ධෝත් පාද කාලෙක පිරිපුන් මනුෂ්‍ය භවයක් ලබල සමහරු බොහෝවෙලාට දෝමනසසාගත සිතුවිලිවල තමයින්න්න අප හමුදුරන සහරවෙලාට මේමය මේ බුද්ධෝොත් පා කාලෙරිපුර් පිරිපුන් මිනිසත් බවක් ලබ අපි අප යඉන්නේ නරකාජයකින මේක මේ අපයින් කවද අපි ගැලවෙන්නේ ගග මේ සුගතී දම් අපි හමුදුරනේ සාප කිරින් දෙස් දෙවල් නගින් අපිට හැෙනෝ අපිහමු දැන් ඕක ඕකට හේතුවන බුදු හාමුදුරු දේශනා කළේ හෙයි. දිවිය ලෝකෙ පප දුන්නත් අඩන්ඩ වෙනවා. දුක්වෙවී තම ඉන්නේ. දෙියන්ටත් ප්‍රශ්නතිය නොමිනිසුන්ට වගේම එතකොට මේ සංසාර්ගම නෙක්තර අනවාතැම් පොලක් නිසා ඒ සැපවත්වන්නට බෑන්නේ බුදුහාමුදුරුව කිසිම භවයක් වර්ණනා කළේ නෑ. වර්ණනා කළේම නිවන එතෝට මේ සුගතියට යිති භවයක එ පදුනත් සැපයි කියල දෙ නෙවෙයි දුකම තමයි බුක්ති විඳින්නේ මොකද සැපයි කියල එකක් තියනවාද කියන ගැඹුරින් කල්පනා කලොත් එක තාවකාලික වින්ධනයක් පමණමනේ දැන් ශෝකය කියනන්නේ නැත්තන් දුක්වීම කියන්නේ මෝඩකම සංවේකය කියන ප්‍රඥාව ඔය දෙකේ වෙනසව මම පැහැදිලි කරන්න දැන් ශෝකය දුක කියනෙ එක ලක්ෂණ තියෙනවා. ද අපිහිතමු මේ ලෝක ජීවත්වෙන් අපි හැමෝම මැරෙන බව දන්න අය නොදන්න එනෙවි මැරෙන බව දන්නවා. බෞද්ධයනයටට විශේෂෙන් දන්න. ඊළඟට මැරිච්ච කෙනෙකුට පනදෙන්ට බෑ කියලපි කවුරුද දන්නවා. මැරිච්ච කෙනෙක් ළඟට ගහිල කතා කලාට ඇහෙන්න කිය අපි දන්න. ඔලු අතගෑවට දැනෙන්නේ කියලත් දන්න. හතා කරන්ඩ කියලකිවට කතා කරන්න ෑ කියල අපි දන්නවා. හැබැයි අපි ළඟමඉන්න කෙනෙක් මැරුණහම අපේ හැසිරීම කොයි වගේද. අපි දොස්්‍ර මහත්තය විල්ල මෙයා බේරගන්නඩ බැරවුණනා මෙයා මිය ගා කියනකොටි දොස්තර මහතකගේ එල්ලනො හමකන්ට ප බේරගන්න. මැරිච්ච කෙනෙකුට පනදින්නට බෑ කියලා දැන දෙන පණ ඉල්ලන්ඩ තරන් අපි මෝඩ වෙනවා. ඊළඟට මුරත්තදේහේ ගෙදරට ගෙනල්ල පියන් හතර අරිනකොට අතගෑාවට දැනෙන්නේ කියලා දැනදැන අතගන්නේ. කතා කලාට මෙ මනුස්සයට ඇහෙන්න්නේ කියලා දැන දෙදන කතා කරන්නේ නැගිටින්න කිව්වට නගිටින්නේ කියලා දැනදන අපි නැගිටින්න කියන්නේ. ඒ වෙලාවේ අර ඇලීම බැඳීම වැඩික් කමට්ට ඇැලීම බැඳීම රාගය මේවා නිසා. රාගෝ දෝසෝ මදෝ මෝහෝ එත්ත පඤ්ඥා නගාධති මේවා වැඩෙන හිතේ ප්‍රඥාවට ඉඩක් නෑ ව ඔබදු ආදුරුව එතට අපි ආදරය ඒකත් රාගට මනය අයිති එතෝට මේ රාගය මේ ඇලීම බැඳීම තදින් අල්ලගෙන ඉන්න එක මේක නිසා අපිට මොකක්ද වෙලා තියෙන්නේ අපි මෝඩ වෙලා තියනවා ඒ මෝඩක මේ ලක්ෂණ තමයා එලියට යන්නේ අපි දන්න බනත් තමතක වෙනය වෙලාව එතෝට අන්න එකටතමයි ශෝකයකයන් ඒක බොහෝ විට හට ගන්නන්නේ චාමික මහත්තයෝ ඒ මිය ගිය කෙනාගේ ළඟම මනිස්සන්ට. ඇලි බැඳීම වැඩිකමට තමයි වැඩිෙන් තියන තරමට තමයි ඒ ශෝකය කියනක මතුවන. සංවේගය කියන කියන්නේ ඇලීම බැඳීම අඩු වෙච්ච තරමට කොරෝණ නිසා මේ ලෝකෙම මෙච්චට ප්‍රමාණය මියනා කියලා ආරංචුනාම් අපි අන්ඩාන්ඩ හිටියයනෑ සුදු කොඩිදාන්න ගියත් නෑ අපි වැලපෙන්න්න ගියත්නෑ අපි නොදන්නෙන මරුනයින් පස්ස යනේ නැගින්න කියලා කෑගන්න නනෑ. මොක අප මැරුුණට පස්සේ ඒ මනුස්්‍යයාව නැගිටවන්න බෑ කියන චින්තනය පළුදූනේ නෑ. මියගිය කෙනෙක් කතා කරන්න නෑ කිය ල අපි දන්න දෙ අපිට අමතක වූ නේ නෑ.ය අමතක නොවුනේ බැඳීමක් තිබුන් නැති නිසා. හැබේ ළඟම කෙනා මලාට පස්ස අපිට යොක්කො අමතක වෙනවා. අ එකට කියෙන ශෝකයේ කියල. සංවේගය කියල කියන්නේ ප්‍රඥාවට අයිතිකාරය. එදෝට දැන් ධර්මය ඉඟෙන ගන්න තරමට ධර්මය පරිශීලනය කරන තරමට බුදු දහම ගවේෂනය කරන තරමට, සුන්ග මේ ප්‍රඥාව අවදි වෙන. දැ මේ ධර්ම සාකච්ඡාවක යෙදෙන කාල සීමාව තුළත් ප්‍රඥාව අවදි වෙන. එතකට ඒකේ උපරිම තැන තමයි රහත්ඵලයට පත්වීම කියල කියන්නේ දැන් අපි මේ වෙනකොට කතා කරන්නේ ධර්මයනෙ දැ මේ වෙලාවේ ප්‍රඥාව විස්මතු වෙන ද නැද් කියෙනෙක ප්‍රායෝගිකව තමන්ට බලන්න පුළුවන් අපි ඔක්කොම රාග සහිතය දවේශ සහිතයි මද මෝහ තියෙනවා එතකොට මේ වෙලාවෙ ධර්මය කතා කරන ොහොතේ රාග යට පද්ද නැද්දේ මේ හැම කලේෂයක්ම මේ වෙලා යටපත් නැත්තටම නැති වෙලා නෑ යටපත් එකත කාලීනය දම්මසාාවන ඒතම් අංගල මුත්තමන්ගේ නිසා වෙන්න ඒකනේ එතකොට දැන් මේ කාල සීමාව තුළ අර කෙලෙස් අඳුර දු තාවකාලිකව දුරු වෙලා තියෙන දුරුවෙලා කියන්න බෑ මේ අඩු වෙලා තියන ඒ අඳර අඩුවවෙන්නන්නේ අර ආලෝකයේ වැඩිවෙච්ච නි. ්‍රඥාලෝකය වැඩි වෙනකොට කෙලෙස් සඳුර දුර වෙනවා. එතවට මේකම තමයි රහත්පලයට පත්වෙනවා කියන්නේ. දැ මේක අපේ වෙලා තියෙන්නේ මේ කතාගරන වෙලාට කෙලෙස් ටික යටපත්. ය මේක ැල් එලියට ගිල්ලා ෆේස්බුක් එකකට යනකොට YouTubeු බලනකොට රටේ නැතිවිකාර කතාඇටික බලනකොට ආයත් තරටික මතුවෙන. දැරහත් පලට පත්වනො නැතිවුණට නැතිවනාන නැතිවනාම තමයි ආයතනින් හට ඇතිවීමක් ඒ බැලුවත් ඇලීමින් තොර නෑ හෝ. එතකට අන්නේ නිසා මේ ප්‍රඥාව කියන්නේ ධර්මය ගන ගැනීමෙන්ම ලැබෙන දෙයක්. දැනුම වර්ධනය කරන තරමට ඒකෙනට පහසුකමක් ලැබෙනවා මේ ලෝකයේ අපට සිදුවෙන විඳින්ඩ ලබෙන හැම දේකම යථාර්ථය දැනගන්. එනිසා ප්‍රඥාව අවදි කරන්ඩ නං දට බණහණ්ඩ ඕන. බනහන්නේ නැත්තං ප්‍රඥාව මතු කරගන්ඩ බෑ. එනිසා මේ ධර්මේ ශ්‍රවනය කරලා ඒ ධර්මය තුළින් අපට පෙන්නන කාරණ ඔස්සේ. ජීවිතය පිළිබඳව තේරුම්ගන්න උනන්දු වෙනවානම්. ඒ කෙනාට හැම අවස්ථාවක්ම කමටහනක් බවට පත්ත. හොඳයි අප හාමුදුරුව කියීන විදියට මේ අපි සැපයි කියල අල්ලගන්න බොහෝ දේ තුළ අවසනය තියනෙ දුක. අ විශාගන්ට වරක් ුදු අපතතාගත බුදුපියාණන් වහන්සේ දේශනාකොට වදාලා. ඔබ තින්නේ ආශාවන් සීයක් නම්. දුක්ීයක්ක් තිබ ඔබට තියන එක ආශාවනක් ඔබට එක දුකයි ය.න්නේ. එක ආශාවක්ත් නැත්ත ඔබට එක දුකක්කනෑයගේ. අක්්වාන්සක තුබනි බොහ වෙලාවට අපිම බොහවෙලාටම සැප සතුට හොයාගෙන් අපි ඇත් යන දේවල් හබා හබා යන දේවල් හර. තාවකාලික මගේ දැන ටිකල්ලකට අපට සතුට සැපත තිබෙන. නමුත් මේ සැපත සතුට අවසන් වෙන්නේ දුකින්. මේ සැපත සට පිළබඳ ඔබ තුමාගේ විග්‍රහ මාකමති දැනගන්නට මේ ලාල ඇත ජායකමහත්ම ුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සියලුම ලෞකික සැපවල අවසාන ප්‍රතිඵලය. දුකකින් තමයි කෙලවර වෙන්නේ. වර්තමානයේද අපි, නිවන ගැන කතා කරනවා අපි සාමාන්ශ දෙසන කරපුුආකාරට බණහනෝ මංහිතනි වර්තමානයේ ලංකා විතර බණහන් රටක් මේ ලෝකෙ තවත්න. බුදන්දලා රෑවෙනකක් හැම මාධ්‍ය අයතනයකින් ධර්ම දෙශන වන්නමම ධර්ම දේශනා විතරක්ම ප්‍රචාරය කරන විකාශනය කරන මාධ්‍ය අයතන ඕන තරන් අපේ රටේ තියෙනවා. අපේ වයිසක අම්මලා තරුණ අය හැම කෙනෙක්ම බනහන. බොල්ට ගේල්ලා නවාඒක මාධ්‍යය. ිහිලා ධර්මය ්‍රවණය කර ද වාසකතුම දැනුමෙන් අතරවන්න හැතුව අවබෝධයෙන් එතර වෙන්න උත්සාහරන්න ගතිය නේ දඩුමති ඇත්තරම චාමක මහත්මය අපි නිර්වාණය කියන ඉලක්කේ සපුරා ගන්න නම් දහම් දැනුමයි දහම් අවබෝධයයි කියනක දෙකක් ධර්මය දැනගත් අට දහම් දැනවර්ධන වුනාට පිට නිවන්දකින්න බෑ ධර්මය අවබෝධ කරගන්නට ඕන එනිසා තමයි ධර්මය ධර්මදේශනාවක් අපි ශ්‍රවණය කරනකොට සුනාත ධර්ීත චරාත ධම්මි කියෙන කොටස් තුනක් පන්නේ. සීබුද්ධියෙන් අහන් ඕන. ධාර්ීත කියල කියන්නේ මේක අහන ධර්මය අපි සිතේ තැන්පත් කරගන්න ඕන ධර්මය කරගන්න ඕනේ වගේම චරාත ධම්ම කියනේ ධර්මයට අනුව අපි හැසිරෙන්න්න ටඕනේ ධර්මය පිළිපදින්න ඕන ප්‍රතිපත්තිය අපි වර්ධනය කරගන්න ඕන දියුණු කරගන්න ඕන. නමුත් වර්තමානය අපි බණහන. බණ ඇහුට ධර්මය දේශනමශ්‍රවනය කරාට. අපි ඒ ධාර්යතත් නෑ. දැන් මේ ධර්මස්ත්‍රවණය කරලා ගිහිල්ල නැකිට ලාහනකර මොනාද කිව කියලා. මතන ඊට වඩා අපේ උපාසකතුමා දැන් අපි මේ අපි ඉන්න විසූගදස්වන සමාජයකන සංකර් සමාජයක නින් එතකොට මේ සත්පුරුස සමාජයක් අපට සේවනය කරන්න නොලැබීම නිසා වෙන්නට පුල මේ දැන් අපි ස්වාසූ දහසක් ධර්මස්කන්දය මුසුණු මේ ධර්මසාකච්ඡාවෙන් නැකිට අපි ගියාට පසේ අපිට ගුවන්න දිලිහෝවයවා රූපාණ හෝ සමාජිහෝ විසූ දස්වනට ඩිපුරම බලන්න දකින්න ඇහෙන් තින් මේ නිසා වෙන්නට බැයි අප අප ප්‍රඥ ගි හ ම ැ. මොඩ් ල එනිසා වර්තමානය අපේ මිච්‍යාවෙන් අන්ද වෙච්ච මිනිස්සු මේ ශාසනයක්ත් මොඩ් කරන්න පටන්ගෙනෙන දර්ම දන් සබා මණ්ඩපියයක් දැ මොඩ් කරලා ධර්මයත් මොඩ් කරලා ධර්ම දේශනත් මොඩ් කරලා ධර්මය ශ්‍රනය කරන ක්‍රමයක්ත් දැ මොඩ් වෙලා එක මදක ද ගන්න නෙ ප ොඩ්ඩුනාට ප්‍රශ්න න ලක මොඩ්රට ප්‍රශ්නයකුත්නෑ තාගත බදුරජාන්හන්ස දේශනා කරපු ධර්මය කවර හරි මොඩ් කරන්න යවනං ඒට යම් යම් ර ඔබතුමාක් ඒවාගේ විසූකදසන එකුතු කරණන්නේය නෝන, එතන ප්‍රශ්නයක්තියෙන. එනිසාත් තමන්ට පෝන විදි මොඩ්ඩුනාට කමන්න ධර්ම මොඩ් කරන්න යනවා ගන මේ ශාසනයට කරන හානිය උපසකතුන් අපේ ධාම්ශේෂතයහෙම මොඩ්දීමම පේ දෑනෙද ස්බදාම මුසුන් අපි එලිමහන් පරිශ්‍ර දිියට එම මොඩ්දීමක් නෑනේ ද අපේ ඉතින් සමහරලාට අප අපි දන්නත් සහ තැගොල්ට අපි දේශරවලටගහම දකින දේවල් දක් විතින් හරි කලකිරීමක් ඇති නො දවර්තමානයේද අපි ධර්මය ශ්‍රපනය කරන විදි ධර්මය දේශනා කරන විදි ඒත් දැම් මොඩ්බෙලා දැන් සහරකටය බිමිඳකන බණහන්නේ. එතකොට බණහන්න කොට දෑ සැප පහසු පුටු තියෙන් ඕොන බනහන්න ඉතින් ඒවා මොඩ් වෙලා ධර්ම ශාලා මොඩ් බෙලා ධර්ම දේශනා කරන ක්‍රමවේදය මොඩ් බෙලා එතකොට ධර්ම දේශනා ශෛලිය මොඩ් බෙලා ඉතින් එනිසා මේවා මොඩ් කරගෙන තියෙන්නේ තමන්ට යම්යම් වරප්‍රසාද ලබන්න මිසක් නිවන කියන ඉලක්කයේ සපුරාගන්න නිෙවෙේ නිසා එකක් හොඳට මතකතියාගන්නවන බෞද්ධයන්ගේ ඉලක්කේ වීට නිවන. මේ නිවන ක්ෂාත් කරගන්නට අවශ්‍ය කටයුතුමයි හැම වෙලාක බදධ සිද්ධ කළ යුත්තේ. ඉතින් නිසා වර්තමාන සමාජය තුළ මේ කරන නනාඩගට නැත්තුවේ නැත්තන් අපි පළමොට තියෙෙනන අපේ ොක්ද බදුරජාන්හස දේශනග පුදාවමොකද මේේ බදුජන්ස දේනකර හතු පළදහම. එතකොට හේතු පළදාම. අපි හරිට අවබෝධ කරගන්නඕනෑ අපිට ප්‍රඥාව නැත්තන හැම කෙනකට ප්‍රඥාවතියනවා මන්ඟගවතින ප්‍රඥාව ෘෂ්නාවන් මහිලා තිය ඒවෙලාට දැන් නාඩගම් දක්කාමෝ නාඩගම් බල බල නාඩගම් බලන්න තමයි නේදැහි ඇලෙන්නම තම හිත දෙන්නේ මක මහත්ම අපිට මේ අපි උදන්ඳලලා රෑවෙනකම්ම මොනාදපිමි කරන්නේ නිදි මරාගෙන පෑ අටක් වැඩ කරලා තව පෑ හතරක් නොම මේ ඕටී කරනවා. මේ ඔක්කොම කරන්න ඒ අපිට මේකම් සැප විදිින් ඕන අමුද්‍රෝග්‍යටික සපය ගන්ද්‍රමය කරන්න. අපිට බෞතික සහ මානව සම්පත් අපි එකතු කරන්නේ රැස් කරන්නේ පොදිගහන්නේ මොකක් නිසාද. අපිට මේකම් සැප විදින්න. එකට අපි උදේඳදලා රෑවෙනකන් නිවනට දාල කටයුතු කරන්න නෑ අපිකම් සැි විදිින් ෝනෑ අශ්‍ය කරන අමුද්‍රවග්‍ය තම අප එකතුරන්නේ රැස් කරන්නේ පොදි ගන්න උදේනන් වශසනකන් උපසකතුමා නාඩග කරනෝ මදිවට රෑට බලන්නත් මේේ නාඩගම්මනි දැන්. අපිට කම් ඒ හැම දෙයක්ම. මේ කම් සැපවලම එල්ලිලා ඉඳගෙන ඒ අදාාල දේවලටම සියල්ලම කරන්න ඉති එනිසාිට මිල දල්ලාම අවශ්‍ය ඒක සීම වික්ම අපි රස්රන්න අපි වැඩියම් කම්රට අපිට ගැදරරින්න දෙන්නයි. ගේ හදනවා කාමර හතායටයි තටටු දෙකයි තුන. ඇයි අපිට වැඩියෙන් කම් සැපවිදින්න. ඉතින් එනිසා අපික මේ තේරු ග්ඩෝන චාික හත්මා හැම කාම සැපයකම අවසාන කෙලවරතියෙන්නේ දුකරපි ස්වාමාන්සේ මතත් කරපුආකාරයට. අපි වැඩියෙන් ්‍රහණය කරගත්තුත් වැඩියෙන්ල්ලගත්තුොත් වැඩියෙන් උපාදාන කරගත්තුත් අපිට තේරුම් ගණඩ පුළහංකම තියෙන ඕන මම්මේ අපි මේ අල්ල ගන තියන්නේෙ එකුතු කරෙන තියෙන පොිකාග යෙන දුක්මයි කියනක එක කියන්නේ කම් සැපවල අවසාන ප්‍රතිඵලය දුකකිින්මයි කෙලවරවෙන්නේ. යිම හිතැන් උපසකතුමා ඒ දිනයේදී කතරගම කිරිවෙහරේ පින්කමට සාගල අද පන්දර තමයි කතරගම ඉඳම්ම මේ වැඩසටහන්ට සභාගෙන මහිත නනිසා තමයි හන්ඩේ තියන ගැඹුරු බවද තිික අඩුවවෙලා ඒ සොය එන්න අප මහිතන් උපසකතුමාට ඉතිනතේ හෙට්වෝ විඩාව නිසා වන්නට ඇති. අප හමුදුරුවන්නේ බොහොවෙලාවට ඔබහන්සේ අපට ශෝකය කාලකිරීම සංවයගේ කියන කාරණ පැහැදිලි කර දුන්න වගේම අපි හමුුරනට ඉ වැදගත්න කාර ත හන්ේ පතේ ස හ. පාර්ථනාව අධිෂ්ානය සත්ත්‍යයක් ව ේතු වෙනස ැට උහන් හොඳට විසර කල අප ඳ මේ කරන අපි ට පැදිි ග ඇත්තටම දැ අධිෂ්ඨානය ප්‍රාර්ථනාව සත්‍යක්‍රිය ප්‍රාර්ථනා කරනුව එකන්නේ ඉදිරියේදී මේ දේ වේවා කියන අදහස්ස හැබැයි ප්‍රාර්ථනාවත් අවශ්‍යයි යම් කිසි ලක්කයක් ජය ගැනීම සඳහා ඊළඟට සත්‍යයක් ක්‍රියාව කියල කියන්නෙත් යම්කිසි ශක්තියක් භාවිතා කරමින් තමන් ඇතිකරගන්න ශක්තිය ම මෙන්න මේදේ කලා ඒ ඒ කරපු එකෙන් මටේ දේ වඩෝන් ඒවා අර අපේ හිතට ශක්තිය මතුකර ගැනීම සඳහා ගන ක්‍රියාමාර දැන් විශේෂයෙන් මතක් කරන්න ඕනෑ සත්‍ය ක්‍රියා කරමින් ඊළඟට ප්‍රාර්ථනාර විශෂෙන් ඔය මාතෘකාව එලෙසින් සඳහන වනාට කේ අදහස ගැනගත්තොතින් ම විශේෂයෙන් මතක් කරන්න මේ පිරිද්දේශනා බෝධි පූජා එව සත්‍ය ක්‍රියා ගනට නෙ වැටෙන්නේ. ඒවා තුළින් දුක නැති වෙනවා මයි කියල හිතාගෙන ඉන්නයට පුංචි කහරණාවත්තම ඔ පැහැදිලි කරන්න. දැ අපි හිතමු මේ පාසැල් යන්න ළමෙක් මුල්ම දවසේ ඉස්කෝලගීල්ල මුල්ම දවසේ මුල්ම විෂය ලස්සන්ටම ලියනවන හම. ටේ මෙ එහෙමයි පොතක් කරම් මුල් පිටුව ගත්තොත් පාටල් දාලා ඉරි ගහල්ලා දින්න දාලා බොහොම ලස්සනයි පිළි වෙලයි. එකෙන ආරම්භය හොඳයි. ඊට පස්සේ ආරම්භදගධාතු වීර්රය යනවා ශක්තිමත් යනවා ඒකක අවස්ථාව තියන උදාසීන වෙන. ඕනම ඕනම දේක එහෙමයි උදාසීනවීමක් තියෙනවා. ඒ උදාසීන වෙනකොට නැගිටින්න කිව ඔබුදු හාදුුරුව. ඒට තියන මේ කතා කරන්න බෑ පෑ දෙගෙන්තුනෙ ඕොවා මේ වීර්ය වැඩිය යුතු කාරණා තියෙනවා අර ආරම්භ කරලා යනකොට උදාසීන වෙනවා උදාසීන වෙනකොට වීරය වඩන්න හිතන්ඩ ඕන කාරණා තියෙනවා ඒ හිතන්න ඕන කාරණා හිතල ශක්තිමත් කර ගත්තුත් ඊලඟ ස්ටෙප් එක තමයි නික්කම දහතු වීර ඒකර මුලින්ාවට වඩා වේගවත් වැඩි අ ගියර එක මාරු වෙනවා කියන එක. ඊට පස්ස ඒක යනකොටත් උදාසීන විමක් තියෙනවා. එතනිදිත් නැවත පදවන් අවශ්‍ය කරන කටයුතු කළො තීලඟට යනවා පරක්කම ධාතු වීරේඒ පරක්කම ධාතු වීරෙන් තම නිවන ්‍රහණය කරගන්නට පුලුවන්කම ලැබෙන්නේ දැන් සාමාන්‍යෙන් අවුරුද්ධන්තිමේද ළමේගේ පොතක් පෙරලල බැලුවොත් මුල්ලයි මැදයි අගයිතුන් තැනම ලස්සන්නට ලියලන්නං ඒ ළමයා ජයග්‍රාහහි එකන පිළිවෙලට වැඩික් කරලා තිය තැන් ඔය දෙමවපියූ පොත් බලන්ඩෝන කරන්නේ ළමයා ආරම්භගධාතු වීරෙන්ම ඉවරවෙලාද කියනෙක ොහොයන්න ය අකුරු ඇද වෙනකොට කෑලි හැලනකොට දෙමවපිය ැගන්න න ොකොද මේ කැලි ෙලෙන්නේ ය උනන්දු ඇතිකරවන්න ඒ උනන්දු ඇතිකටොත්තම ඉතුරුදුර යන්නේ හි ඒවගේ මේ හැම තැනකම අපි මේ යන ගමන ආරම්භ කරලා යනකොට මේ දැන් මළගෙදරක ගියාම මිනිය දිහා බලනොකොට අපි ටන මේ සංසාරය හැටීඉතින් කියලා හිතනෝ ඒ වෙලා නිවන්දකින්න පුළුවන් නිවන්දකින්න වැඩරගන්න. රම්භක් ලබනවා මේුණට අදවසේ මළකෙදරගේ මනේ බලන්න කොච්ච ලස්සටඉන්නවාද ඒ මිනි අසුබේ තබයි හම්දන සුබ දකින්න උත්සාහග බලන විදිහමයි මේ අර බලනෙ නෙවේ වැරදින බලන්න විදියන හම ලකුටක බද්‍යහාන්දුරුවන්ට පුළුවන් වුණන්න ලස්සන ගෑන්ලමේදී බල ධර්මවබෝධල් ලබන්න හලතියනන මිටි හාමුදුරුවනේ පාරය වැඩම කරනකොට බ්‍රාක්්මණය කෙසගනක් දාගෙනයනවා කරත්ත. හරියට විහිළුකලාන විටි හාමුදුරුව නිසාහ. යතිම් මේ ලස්සන වෙසඟන මේ වඩින ලකුණටක බදධිය හාමුදුරුවෝ දිහා බලලා දත් පෙන්නල විරිත්තුවා. ුට ද්‍ය හාන්තුරුව ට්ි බල ට්ටි සංඥා වැඩුව ඉද හක අර ලස්සන ගැනලම දදිහා බලාගෙන ධර්මබෝදී ලබන්න පුළුවන් තනති පේවා ලන කෙනෙවේ වැරද බලන විදි එතට මිනික් දිහා බලාගෙන ඉන්න කොට කෙනෙක් අයිම් බාමික කොහොමද කොහෙද ජයරත්නයද නත්ත ොද කහද ගරලා න කියලා පොහෙන එක එකක් ඊලඟට මේකේ ස්වභාවයමකක්දම වෙලා තින මංවගේ මහිටපු කෙනෙ නේද මේ දැන්ේ ඉන්න කියනෙේ හිතනක වෙනම එකක් සාමාන්‍යෙන් අර. මේ අනිත්‍යතාව පිළිව රණනුස්ෘතිය වඩන කෙනෙක්ට නම් එතතිනින් එලියට ඇවිල්ල හොඳ හුස්මක්කම යවල කල්පනා කරන්න ඇනීමේ සංසාරයෙන් මිදෙන්න්න පුළ ඔගුණනා නම් හොඳයි කියලා ආරම්භය හොඳයි එක ගෙන අන්න බෑ. විබාකට ඇඩ්මිෂන් ඇවිල්ලා ළමයි පාඩන් කරන්න පටන්ගන්නෙක හොන්. විශෂයන් අද ලොක්කුම් පොට්ටික ගෙනනල ගොගහ ප්‍රධාන මේසේ. පැන් හතාටක් ගෙනල තියාගන්න. වතුර බෝතලයක් ගෙනනල් තියාගන්න. යාගනිවෙල පටන් ගන්නේ විභාගග ලියන වෙලා වෙනම පාඩන් කරනුවකින් අධිෂ්ඨානි මුල්ල හොඳයි සිික දුරක් යනකොට අන්තිේ විවාාග දවසර ඉස්ල්ලත් ඒල ඇස්තිකර පොට්ටික හෙම වැඩේ කෙටල්ලන. ඇයි අර වීර්ය මාරු කරන්ඩ ඕන විදිිය දන්න. වීර්ය උදශීන වෙනකොට ඒ වීර්ය නැවත උපදවන්න. මේ දන්න එකටතම අර බුදුහන්දුරු අපායි බය පච්ච වෙක්න්නන නිංසු දස්සා විතා කියල පෙන්වවාන උදසිීන වෙනකොට හිතන්න කිව්වා අපායට වැටනොත් මට වෙන්නේ ොක්ද.ඇය දැන්ගෙන ගන්න ළමේ කිින්ගන ගෙන යනකොට ඒත්තන උදදාසන වීමක් ඇතිවුණහම ලමේ හිතන්න ඕන ඉඟ ගත්තේ නැත්තම්මට මොකදවෙන්නේ. විභාග සමත් වනේ නැත්ත මට මොකද වෙන්නේ. අන්න ඒවගේ හිතනොකොට ඒ චින්තනය ගොඩ නගනකොට යගේ වීරේ ඊඟට ඊට වඩ ශක්තිමත්ව ගෙන යන්න පුළුවන්කිව. හිේ නිසා මේ වීර්ය හරියට ක්‍රියත්ම කරන්න ඕන අරමන්න ජයගන්න මොහොත දක්වා මති සිද්ධාර්ථ කුමාරයගේ රිතෙන් අපිට ඒ එක හොදටම පැහැදිලි වෙනවා. ඔය වීර ඉතාම ශක්තිමත්ව සිද්ධ කරපු නිසාතමයි බුද්ධත්වය සලසාගන්නට පුළුවන්කම ලැබුණ. අපිට වගේ එමනන් අර දුෂකරක් ක්‍රියාවේ අවුරුදු හයක් දුෂ්කරක්‍රිය කලා දවසින් දෙකින් ඔක්කොම අතෑරල ොන්න බුදුවීමක්ද කියලා බුදුවීමේ ඉලක්කේ පැත කරදාලත් අයිගෙනවා. සිද්ධාර්ථ කුමාරයා වීර වෙනස් කලා. ඉලක්කම නොස්ල න හොඳයි අප හාමුදුරණ අපි බෑකටආසන්න කාලායක් මුගතිය නිවන පිළිබඳව ඔබහන්සේගේ ග්‍රන්ථ රත්ය පිළිබඳව කතා බාකර අපි මේ ග්‍රන්ථය කතා බාකිරීම අපි අවසන් කරලා පේසෝම හිම අපකට ලිපි පිළිබඳවත් පියෙක් පුද්ධන සියක් ගීත පියගුණ ගී සිය පිළිබඳවත් කතා කරට අවශ්‍ය අපි හාමුදුරුවගේ පසවා දින සඳහන්නය නෝ බහන්සේකරු ප්‍රකාශයක් ඔබට මොනතර මුදල් හදල් තිබුණනත් ඔබට කිසිදා ලඩක් නොහැදී සිටිනට පුළුවන්. නතරන් සපසම්පත් තිබුණක් දිනක ඔබ ියයාම නතර කරන්න පුළුවන්ද. සුගතිය හොඳ නමුත් එහි තිබෙන ගැටලුව සැපදෙන් එහි පසකින් මෙලෙස දුකක්ද එල්ලමිනි. ඒ නිසා සුගතියනු පරම සැපේ නොවයි. සැප ඇත්නම් දුක්ද පවතින බව බදුරජාන් වහන්ේ පැවසයේ ඒබැවිනි. සැපත් නැති දුකක් නැති පරම සැපේ නිවනය නිවන උතුම් බව ඔබහන්ේ සඳහන් කරන අපේ හාමුණි සුගතියක නැවත උපදිනවාද එහෙම නැත්තං. සසර ගමන අතර කරනවා දගෙන කාරණාවට සහ මේ පිළිබඳ අවවානන් වශසිංහ වහන්සේග සමාලෝචනයක් පලාපොරොත්තින පහඳදුරනි ඇත්තටම මේ සුගතිය සහ නිවන පොත රචනාවෙන්නේ ධර්මදේශ ගණනාවක් කාශරය කර ගැනිමි යි. අපි සාමාන්‍යයෙන් මේ ධර්මදේශනාාවලදී ඉලක්කගත කරන කණ්ඩායමක් තියනවා දැ එෙකුට හිතන්න පුළුවන් මේ පොත හරි සරලයි. සරල මාතෘු කාටික. සමහර දේශනා දැන් අපේ දේශනා ගත්තත් අපි බොහොම සරලවතම දේශනාව සිද්ධ කරන්නේ. දේශකයෝ පිළිබඳව කල්පනා කළත් මේ දේශකයන් වහන්සේලාගත් විධත්වයක් අපේ රටේ තියෙනවා. මං එක පැත්තකින් හරිට සතුටු වෙනවා. මොකද මේ විවිධ සමාජ ස්තරයන්, ඉලක්කගත කරමින් දෙසුම් පවත්තන්ට දක්ෂ භික්‍ෂූන් වහන්සේලා බොහෝමයක් අපට ලැබිල තියෙනවා. දැන් එක පැත්තකින් අපි වැඩියෙන්ම ඉලක්ක ගත කරන්නේ මේ සාමාන්‍යෙන් උදාහරණයකට ගත්තොත් පෙරපාසල් අවධිය කියලකිවොත් නිවැරදි. එතු මේ දහම තුළ පෙරපාසල් අවධයක් තියෙනවා මේ දහමට මිනිස්සු ඇදදමන ක්‍රමවේදයක් තියන්න ඕන එතට මේ ඒන්නේ මෙන්න මේ හේතුව නිසා තමයි ම බනාහන්ඩ පටන් ගත්ය කියලා එතකොට ඒ පටන්ගැන්ම වෙන්නේ අභිධර්මය බණ කියලා නෙවෙේ එකැන බණ අහන්නම නැති කණ්ඩායම බණට ඇතුල් කර ගැනීම යම් කිසි ක්‍රමවේදයක් තියෙන්ට ඕන ඒ උපක්‍රම භාවිතා වෙන්න ෝඕන ඒක බුදුරජාණන් වහන්සේ භාවිතා කරපු කාරණාව එතකොට ඒ කණ්ඩායම ඇතුළට ගැනීමේද අපි සරල භාවිතාවක් කරන්නඩ ඕන සරල දේශනාවක් සරලවාග විලාසයක් එතකොට ඒකෙ මං කියන්න කුණ හරප ගැන්්ඩ ඕන කියලා එ ඒ මට්ටමට පහත්ත්වකට වැටෙන් ඕන නෑ නමුත් සමාජයට සරලකාරණ ඉදිනෙදා ජීවත්වෙනකොට අවශ්‍ය කරන මාතෘකා සම්බන්ධෙන් අපි සමාජය දැනුවත් කළ යුතුයි ඊට පස්සේ ඒකෙනා පෙරපාසැලෙන් එක වසරට එකවසරෙන් දෙකවසරට දෙෙන් තුනට යා යුතුයි කියමංකේන. හැමදාම් පෙර පාසලින්ඳල හරිියන්න ත් නෑ. එතකට මංකයන් භික්‍ෂූන් වහසේ නමක්ම අල්ලගෙන. ඒ තුළම රැඳීන්න එක නෙවේ කළ යුතු වෙන්නේ. එතනින් එහට තමන් ඉදිරි පියවර තබන්න ඕනේ. දැන් අපේ ම ගල් කිෂේ සෝමාන්දාහනගේ බණහැරන වෙන බණ කහන්න කියෙන් තැන ඉන්නවන. ඒ මනුසියත් එකම තැන ඉන්න වෙන්නේ. ගොද අපි ලක්කගත කරන ක්ඩායමක් යේෙන. එතකොට එතනින් එහට එ අන් ඕන හිල විශවවිදාල දක් යන් ඕන එදාට මහාචාරුරුන් ඉගෙනගන්නවා එතකොට මම දකින්න දෙයක් තමයි මහාචාර්වරයා සහ පෙරපාසල් ගුරුවවරයා දෙදිනම් සමානයි පෙරපාසල් ගුරුවරයා ඉගෙන්වේ නැත්තා මහාචාරවරගේ ඉගෙන ගන්න ශි්්‍යය පලවෙන්න එනිසා මේ ඒ මේ තනතුරු ඒ තත්ත්ව කවදක්වත් හැල්ලුවට හෝ ලක් නොකළ යුතුයි මෙයා පෙරපාසල් ගුරුවරෙක් මෙයා එකවසල් ටුගන්නන්නේ මෙ මහාචාරයකෙල් එහම නෙව වස්සරරි ගුරුවරයා පෙරපාසල් ගුරුවවරයා නැත්තං මහාචාරිවරයකුට උගන්නන්න කෙනෙකුත් නෑ මහාචාරිවරයෙකුත් නෑ. එතවට අපි මේ කියන්නේ මේ අර ඇතුළට ගියාට පස්සේ ඉන් අනතුරුව දෙකවසරි ගුරුවරයක් කොචර හොු නත් අනේ මටි දෙකවසරරි මිස්වදාල අන්න බෑකිල්ල දෙකේ මිදල තේරුමන්න තුනට යන් ඕෝන. හිඒේ වගේ මේ ගැඹුරට යන්න ගැඹුරු අධ්‍යනය කරන්න මහන්සි ගන්න ඕන මේ පොත විශේෂයෙන්ම මේ මේ පිළිබඳව යම්කිසි ආදුනික දැනගැනීමක් සිදු කිරීම සඳා පමණයි. ඉදි මෙෙම සරලෝබණ කියනකොට මේ සර්ලපොත් ලිය වෙනකොට මේ පරිනත්ත බුද්ධියක් තියෙන ධර්මය දන්න අය. අයෝ මේම මේ ලේසිව ඇමදා අහන දේවල් කියලා කියනවා නං. ඒ කෙනට කරන්න තියෙන ඒ බනොහෝ ඒ පොතු කියවන්න ඔන්න ඒක පරින්නත්වොත් හොය ගන්න ද පිහදන බහන්සේ මේකවට මේක සරලෝතු වනට ඔබහන්සේ මේ කාලෙ ඉන්න අභිධර්මය ආශයෙන් බණකයෙන් අප අපි බොහොම ආසාාවෙන් බණහන ඔහන්ේ අිධර්ම කරුණු බොහොම මනරම් බොහොම සරලව අපට කිය දෙන ස්වාමන් වහන්ස කෙන. අපි හතුර මේක මේ සරල බවත් එක් පැනසර බව ගැඹුරු බව මේකේ බොහෝකාරණා ගැබ ලතින අප හදන ර. හැබැයි මේ ආදුනිිකයන්ට තමයි විශේෂෙන් ඉලක් වෙන්නේ මගේ දේශනා න මන්දන්න එක කෝද කියලා. ම ල්ලක්ක කරන්නන්නේ ආදුනිික කණ්ඩායි එදට ඒ කණ්ඩායම ඇතුල්ට දානක. එක හර මංකයන්න ඒ සිින්දු කියල කුණුහරප කියල කරණ් ඕන එකර නෙේ නමුත් දෙදන් බදුහේ සෝම හාමුදුරන්ගේ දේශන ශෛලය ගත්තත් එතන තිබනේ ඇතුළට ඇදලදාන ගැඹුරර සරලව පෙන්නලා මිනිස්සුන්ගේ ආසා වැඇති කලා. ැඒ චන්දයේ වැදන්න නෑනේ චන්දෙත් කොටස් දෙකයින. චන්දය අගතයට හේතුව වෙනවා අයි කියලත් පෙන්වා එක කියන්නේ අගතියට හේතුවන කැමැත්ත. චන්ද කියන වචන ප්‍රශ්නයනෑ. තියන ප්‍රශ්නය ඒ චන්දය ඇතිකරගන්න මොකටද කියන එක. දැන් ඉර්දිපාදවල චන්ද ද්ධිපාද කියල කිවවා එකනේ මේ දැනගත යුතු සතර පරමාර්ථ ධර්ම ගැන දැනගන්්ඩ. ඊළංඟට අවබෝධ කරගත යුතු දුක්කාර්ය සත්‍ය අවබෝධ කරගන්න ප්‍රහීන කළ යුතු තහාාව ප්‍රහීන කරන්න සලසාගත යුතු නිවන සලසගන්න ඇහිළඟට වැඩිය යුතු ආර්යෂ්ාගික මාර්ගය වඩන්න හේතුවන්න ඒවා අමාරු වැඩනේ ඔය කියන කාරණා ලේසි වැඩ නෙවේ ඒවා අමාරුයි ඒ අමාරු නිසා තමයි අ ඇමෙරිකාාවට ඇන්ඩ ලේසි නෑනෙ පයින් යපනයට පින්න්ට ලේසිනෑ ඒ නිසා ගුවන් යානයක් ගත්තාම ඇමෙරිකාවට යනවා වාහනයක් ගත්තාම ආපනයනො. ඒවගේ අර මේ අමාරුයි කියන්න දේ හසු කරගන්න නගින්න කියපු වාහන තම සතර ඉර්ධිපාද කියන්නේ චන්ද චිත්ත විරිය විමංස. එතකොට ඒක එකක්තමයි චන්ද ඉගෙන කැමැත්ත. එතකොට නිවන්න පිනිිව හේතුවන්න ගමන්නට කැමැත්ත තියනවා. මට මම මහනකමට කැමති නැත්ත ම එත ඉන්න නෑනෙ. එතකොට මේ කාර්රයට කැමැත්ත ආසාාව කියන එක තියෙන්න්න ඕනෑ. එතකොට දැන් මේ ආසාව කියන එක බුදුදහම ගවේශණය කරන්න මේ බුදුදහමේ අලුත් කතාවක් තියනවා කියන එක. මේ මිනිස්සු තුල්ල ආසාාව ඇතිකරවීම චන්දය ඇතිකරවීම තම අප දේශනවල මූලි ලක්කේ බවට පත්වන එතකු අර යම් කිසිවිදකින් මේ දේ ඇත්ත තමයි මේක ඇතුළි තව කතාවක් තියෙනව කියන තැනින් අප නවති නෝ එතනින් හට ිනිස්සු සයාගෙන යා යුතු හමදේ සම්පූර්ණ කරන්න අපිට බෑනේ එතකොට මේ භික්‍ෂන් වහන්සලා ගැත්තාහම අපිට අයනැතුව මෙතනින් ඉහට මෙන්න මේ හාදුරෙන් ගන්න කියලත් කියන්න කියන්න පුලුවන්කම තියෙන තරන් හාමුදුරුව ොම දක්ෂ විදියට ධර්මය දේශනා කරන හාමුදුරු රුන්වා. ඒවගේම තමයි ධර්මය වෙනස් කරලා අමුතුතාලට මේව කරන ඇත් තින්නවා නැතුව නෙවෙේ ඉතින් අර හරියට අල්ලගන්න අපි දනගන්න ොකද දැන් හරියට ගත්තහම ඔය කාරණාවල් තරකයක් නෑ සමහර කරණ තියෙනවා දැන්. නොවැසූ බනක් මේ අසන්න කියල දාලාතිය නො අනේ ඉති මොනවාද කියන්නව අනිත්‍ය දුක්ක අනාත්ම අනිත්‍ය නෙවේ අනිච්ච දැ ඕක ඔය ගැන කතාක ොත්ම අපි අපි හමුදු නව ගෙන කතර වෙනම් වැඩස වැඩ සටනති දැ ම කියදැ ය එක කාරණාව කියන්න දෙකක් දැන් ඔය අනිත්‍ය හැමතැන දුක නෑ කිය නෙව කියන්නේ හ ඇත්තේ එක හැබැ විදර්ශනාවට අනුව නෙවේ. දර්ශනය විදර්ශනය දසුන් විදසුන් පස්සන විපස්සන එතුට දකිනවනෙවෙේ මේ ප්‍රඥාවෙන් දකින්නන කියන්නේ. ප්‍රඥාවෙන් අනිත්‍යදේස දකින හැමතැනකම දුක පමණයි. දැමගොල කියනන්නේ අනිත්‍ය හැමතන දුකන පිකාවත් තිබුණුත් පිකාව හොඳද වන්නවා නන්නම් පිකාව සහිල මැරෙනවා නම් පික්ව අනිත්‍යන. ඒය අනිත්‍ය කොහෙද දුක වෙන්නේ. අන්න ඒ එක කිව්ව ගමන් මිනිසු කල්පන ඇත්තම. කොරෝ වෛ ශරිර ගත්ත වෙන වෛරසය හොඳ වෙන්න අනිත්්‍ය නිසානේ ඒක කොහොමදු දුකක් වෙන්නේ ඒක සැපත්නෙ. එතට සාමන්‍යෙන් අර මේ තේරු නොගත්ත මනුසය කල්පන කරනු අනි ඇත්ත තම මේ කියන කතාව ෙන අනිත්්‍යෙනනවේ අනිච්ච තමයි නමුත් විදර්ශනාවට අනුව ගත්තා පිළිකාව හොඳුව වනත් මේ අන්තිමේදී ලෙඩවෙලා මැරිලම යනවා. ඒක නවත්තන්න කිසිම කෙනෙකොට පුළුවන්කමක් නෑඒ එක තමයි ස්ොභාව තින් එකොටර අනීත්‍ය දුකණාත්ම ගැන ඔය එන්න සමහරේව සමහරයට ඉතින් හිතනව එක මහලොකූ බන්නක් කියලා නමුත් එතන සරල තවත් කරණාව කියම නවත්තන්නම් චතුර ආය සත්‍ය ගැන පිළිවෙල වැරදිල කියීනවනේ බදුහන්දුරුවන්ට දුක දුකට හේතුව දුක නැතිකිරීම දුක නැතිකිරීම මාර්ගෙන තියෙන්නේ ඒක පිළිවෙල වෙනස්වැන්ඩ ඕනලු දුක දුකට හේතුව දුක නැතිකිරීමේ මග දුක නැතිකිරීම හරිනේ. හැබැහි ඔතන මේ පිළිවෙල බුදු හාමුදුරට වැරදු නේනෑ මේ රහතාන් වහන්සලට වැරදු නෙත්නෑ. ඔතන පිළිවෙල්ල ගත්ත විදියි වැරදි. ක්‍රියාත්ම කරනකොට ඔය කියන කතාවරි දුක දුක ේතු ේරුම් ැර ගෙන දුක නැ කිරීම මාර්ගයනුගමන එකලොත්තමයි දුක නැතිවෙන්නේ එක ඇත්ත. හැබැයි තන පිළිවෙ හදල තියනෙ සැබ සැබෑ දුකට හේතුව. සැබෑ සැබෑ සැපයට හේතුව. මේ අපේ ස්වාමීන්වහසේ ගැන කතා කරදද ඇත්තටම මට නැන පහනරවලා ට ාගල ව ප බන්ඩ ල අමිතන්ද ස්වාමන්හසේ සමක සසාකචාරනය ගගේ ගල හම පොත් සන්පාදනයර. මට මේ උන්වහන්සේල අමිතානන් හාමුරුවන්ගේ හන්ඩ හන්ඩ. අනහනකට ඒ හඩේ සස්ෝන්ද ස්වමිනාහසේගින් මතුවන ඒ වගේ සෝම හාමුදුරුවන්ගේ අ අඩුව ල උුණපූර්ණ හිටස පුරුවන්න පහලුනු යුගකාරක බුද් පුතයෙ කියල ට හැගු ඔබතුමාටත් ඒ වගේ හැගින්තර චාමකමත් ඔබතුම අදහස ප්‍රකාශ නොකළත්. බන්්ඩාරන අමිතාන්ද ස්වාමීන් වහන්සේ. ම බොෝම ලඟගින් ඇසුර වාමිනාහ හන්ට මාදුර හැනවේ අපේ ස්වාමිනාහසේ කතා කරන වචනය පචනය පාස මට සහිහට නැගුණේ ේවෙලාද බණඩල් අමතන්ත් ස්වාමින් වහන්සේ උහන්සේ වෙන කොට ප්‍රෝගාතරු සිටියත්. අපි කරන පින් අනුමෝදන් වෙල උන්හන්සට නිදුක් රෝගී ස්වපත්බාවේ ලබේවා කියල අපි ප්‍රාර්ථනා කරන. මොකද මගේ කටයුත්තු වලටත් මගේ ආරාමය කරන සිද්ධකරපු සෑම කටයුත්තකදීම උන්හන්සේ. මට ලුකාශීරවාද වුණා පහුගේ කාලේ මට උදවපකාර කලා ආරාමට් නිතර වැඩම කරු වාමන් වහන්සේ නක් එනිසාම ඒවගේ ආරණය අපි දක්ක සෝම හමුදගේ පින්තූර තමයි ගහලතියන. හාමුදුරුව ජනවිජය යගකාරක මෙහෙවරට අද අතකරගන්න අපේ ස්වාමන්නාහසේ මයි ජනවිජය මෙහෙවරත් උන්වහන්සේගේ දුරකතනයට අපි ගත්තාහම අපිට අහන්නේ අපි අපේ මේ මූලිකත්ේමයාකර දැයිම පුදවලූ ගීතය උන්හන්සේ මේ සෝමහිමි ගමන් මගේ යන අපේ අද දවයන අප ඉන්න මගේ . ග කාරම ඇතිරුවටේ ගල් කි ම හදුරකෝත් නනිවරද මග ගො ල වාන් වහස ගැ කතා කරන්නට උන්වහන්සේ වර්තමා්‍යයේ මිත්‍යාවෙන් අන්ද වෙලා තියෙන සමාජයට ප්‍රබල ලෙස පහරගහපු ස්වාමීන් වහන්සේ ලමක් ඒ නිසාම තම උන්හන්සේ ටික්මන්ට අපවත්ෙන් සිද්ධ වන උන්හසේත් වුණනානේ අපත් නා නෙම අපත් කලා ඉති එක අපේ අවිවාදයෙන් පිළිගන්නටඕනේ ඉති ඒ අඩු පාඩුව කෙනෙක්ව නැති කරලා මේක ඉවරයක් කරන්න බෑ තාව කොහෙන් හරි ලොකුගහක් කැපුට කපල එකක විනාශසරන්න හිතුවට තව පැල ඕන රන් මතුවෙන එව ලොක්වෙලා මුළු සමාජයට සෙවන දෙන. න ඒකට හොඳම නිදර්ශනය තමයි අද අපේ දම් සභම අපේ ධර්මාශන වැඩි න අපේ කල්කිසි සෝමානන් හාමුදුරුවෙන් නේද සෝම හාමුදුරුවන්ගේ නමත් නේ සෝමා හන්ද කියර සෝම කියන නම පවා. හන්නේ දොසහන්න බහන ගල්කේ සෝමන හමදොත්ේ සෝමහාහමුරනට තරන් දොස්කිය ජා්‍යයක්ේ ආනගාරික තරන් පාල් මට තරන් දොස්කීව ජතියක් ොහෙන බදුරජාන් වහසේ විතර නු හ බදධ ්‍රාක ච් හම රන්තය. දේවල් ලාපොත්තුව ුතුමයි හෙමයි අපි හමුදුරුවෝේ සෝම හිමිනම් දිව්ව්‍ය පුත්‍රයා වගේම සෝහි අපකට ලිපි ග්‍රන්ථ මේ මේ පිළිබඳව කටින් නෝ වචනක නෝ කතා කිරීම වැදගත් අප හමුදුරුව සෝම හිමි අපකට ලිපි කෘතිය ගැනත් සෝම හිම ැත් අප හමුදුරණේ කෙටියෙන් හෝ බහසේගේ අදසත්මා කමැති අධි කරන්නට. මහරගම සිටි වජරඥාන ධර්මායතනය කියන්නේ මුලොමහත් ලෝකයටම වටින්න ආදර්ශයක් ජනගත කරපු ආයතනය විශේෂයෙන් අපේ අපවතිී වදාළ පරම පූජනය මඩිහහි පං්ඥාසීහ මහානායක මහිම්පාණන් වහන්සෝ. මිනිසා නොදා ලෝක හරට හදැන්න බෑගීපු අපේ හමුදෝ මිනිහා ොහදා රටහදන්න බෑ මනිහත් හදා ගැමින් රටත් හදාගම. අන්නේ උත්තරීතර උතුම් සංකල්පය දැන් අපට තේරවවාේ මිනි හදන්න ඇතුූ රටහදන්න ගිහිලා වෙලා තිෙන වෙන්නහහි එ. මේ ලෝකය කවුරුත් රැවටෙන්ඩ එපා මේ ලෝකයේ දියුණු වෙන්නේ. මේ දියුණු ලෝකයක් කියලා කියවන මඟකට යුරුද්දයි. මේ ලෝකය ඉන්න තැනින් දිනපතා වැටෙන්න්න ලෝකයක්. මොකද මේ දියුණු ලෝකයක දකිින්ඩ ලබෙන සාධක අපිට දකිින්ඩ නෑ. ලෝකයේ දියුණු ඉනම්ඒ දියුණු ලෝකයේ මිනිස්සුන්ගේ ආවිශ වැඩිවෙෙන්්ඩෝන ලෙඩාඩුවෙන් ලෙඩා අඩුුව ෙන්්ඩ ෝන රසන. අඩුවෙන් සතුට වැඩියන්නඕන. දැන් එන්න එන්න ලෙඩ වැඩි ආයු ශඩයි ප්‍රශ්න වැඩි.ේ හද මමාර්රකම ධර්මායතනය කියන්නේ අපට මතක්කන පැලයින. වජර්ාන හමුදුර ඊට පස්සේ සිේ ගගංගොඩිල සෝමහාමුදුරු සදාචාරය ජාතික සවභාග්‍ය වදා කරයි කියල මේ වගේ. බොහොම අපේ ජාතියට තේමාපාට ආදර්ශපාට සපයපුූ මහා ඇතිවරු පහල වෙචි තනක් වනේ දපේ . එතට සෝමහාමුදුරුවන්ගේ පදනම වනේ? එක පැත්තක මඩිහි මහනා එකක හාමුදුරු මතක් කර පර මිනිහා හැදීමේ කාර්ය. එ මිනියා හැදීමේ කාර්යයට සෝමහාමුදුරු බොහොම ශක්තිමත්තු ඉදිරිපත් වුණා. සදා්චාර සම්පන සමාජයක් බිහි කරන්න පන්සිල් සුරකින සමාජයක් බිහි කරන්න.ඒ පංචසීල ප්‍රතිපදාව අගයන සමාජයක් බිහි කරන්න මහ පුදුම කැපකිරීමක් අපේ සෝම හාමුදුරු සිද්ධ කලා ඒ කැපකිරීම කළේ මේ නිකම් කරපු කැපකිරීම ගුද්නෙවේ. පලවෙනිටම සෝමදුරන්ගේ ජීවිතය තිබෙන වටිනාම කාරණය තමයි පලවෙනිටම. තමන් දහම් සයුරය ගිලිලා තමයි ඒ අනිත් අයට මේකේ ස්වභාවය පෙන්නුවේ. අප හේරගල ආරන්නේ සේනාසනේ මහවය. අවුරුදු ගණනාවක්. ්‍රපිටකේ තුම්පාරකට වඩා පරිශීලනය කරල පරිශීල්නය කලා විතරක් නෙවෙයි. මේ ඔය සූත්‍රයක් කියව්වට පස්සේ චාමික මහත්ය. මේ සූත්‍රය ඇස් දෙක පියාගෙන භාවනාවට ගණ්ඩෝන ටික. මේ කියපු කාරණාවල අන්තර්ගතයේය මොකක්ද කියල. ඉගන පිරිසිදු මනසකින් ත්‍රපිටකේ කියවන්න ඕන. කලබල කියවන්රෝන එකක් නෙවේ නමුත් අපි හාමුදුරන අපි සෝම හාමුදුරුව ගැන මේිය කලබලරට අපි සෝමහාමුදුර ගැ වෙනම වැඩ සටහන කරන්නටවච්‍යම අප ංගුදල සෝම හාමුදුරුව කියන මෙහම කෙටියෙන් කතා හ කල්ල ඉර කරන්න පුරුවන් චරිතයක්නව අප හමුදුන. අප ඉදිරි වැඩ සහක වහන්සේ ඩම කල අප මුදුරනය අපට අවසර දෙන්න අපි ඔබහන්සේ වැඩ වැඩමල් අපි ංගුඩල සෝමහාමුදුරුව ගෙනනම අපේල්මාස උන්හන්සේගේ ජන්මදිනයක් යදනවා අපි වෙනම ඉදිරිදී වැඩ සටහන කරන්න බලාපොරොත්තිය අපි හමුදුරන අප අපි හාමුදුරුවනේ. ඒ නිහසට කවුගේ ියවුණා මදීගේ අපේ හලති නවා අපේ මෙ මවුරු පමණද බුදුවන්නේගේ අපේ ගීතවල දිහානෝ අපි මේ සභහවින්න ලිත් පියන් කර ලලිත් මා කැමති ඔබෙන් පියක් පුදෙන සියක් ගීත පියගුණගේ සිය පිළිබඳ ඔබ ඇයි මේවැනි පොතක් සම්පාදනය කරේ මේ පිළිබඳ ඔබේ හඬ අාවධ කරන්නට කාලයමේ ඒ අපාසර මහත්න ස තාමි ම සිංහ මහම. එර්දනාගේ මවසරයි ඇත්තරම දහම්සේ සත හරහා පියෙක් පුදනසියක් ගීත ගැන කතා කිරීමට අවස්ථාව ලබිමි ගැනු තාම සතුක වන්නවා. ඇත්තම්ම දහසක් මවරු වෙනුවෙන් දීතලිය වෙන රටේ දහසක් මවරුන්ගේ ගුණගායනා කරන රටේ තාත්තල වටින් නැද්ද කියන කාරණාව අපටමතක් වෙනවා. ඒ උත්තරීතර අදහස පෙරදරරි කරගෙන මම වසර ගණනාවක් විසිසෙන්ම චිත්‍රපට ගීතය ගුවන් ඉදුල සරල ගීතය සහ අපේ ජනප්‍රිය ගීත ඇමැති ජනප්‍රය ගායකයන් ගායනා කරපු ගීත සියයකට වැඩි පමාණයක් එකතු කරලා පොඩි පර්ේෂණයක් කරන කාලෙක අපේ ශාස්තෘපති චාමික මුුණසිංහ මහතර් මම කිව්වා පස්සේ එතුමා කිව්වා සහිත පොත් පියසෙන් මේ පොත ලලිත් කවර සාහිත්‍යයත් කවර ඉතිහාසයක් මහිතැන කවර රටක කවර ජාතිකටවත් න මේ තාත්තල ගැන ගීත සීයක් කියලලා මං තනේ මව් මද සෝන් තියෙනවාද කියල් දන්න මං මව්ගුණ ගී සියක පොතන් මං සම්පාධනය කර එතකොට අපි හිතවෙන අපට අම්මලා ගැන ගීත සියයක්ලි වෙච්චි පත්තිනවාද කියලා. මං ඔබ ඒ කාරයට අතගහනකට මං කවක්ත් තිනෙ තාතල ගැ ීතීයක්ක්ලි වෙච්චි අපේ සාහිත්‍යයක් අපට තියනවාදි කියල ම හිත ති අපිතාමත් පෝස ජාතිය. ඇත්‍රම ජාමික මේ ඔබ කිව්ව වගේම තාත්තල ගැන ගීත ලියවුණනා අඩුයි කියෙ එක තමයි හැමෝගම මතය ට ඒේසේ හසට කවුගියව ලියුුණාමද කිරවෙල්ල ගීතෙකුත් තියෙනවා ඇතරම ැබ එක තුළ පර්ේෂණයකට බැහැලා ඒ වැඩේ කරනකොට අපි තේරෙනවා තාතල ගැන විශාල ගීත පමාණක ියල තියෙනවා ඇත්තරම මේක තාර්තකෙනෙ උපන්දිනයකට තිල්න කරන්න පුළුවන් හොඳ පොතක් ඒවාගේම තාත්තකෙන මියගියාම ඒ තාත්ත වෙනුවෙන් මාසගරත්නය වෙනුවෙන් එම නැත්තං ළමා වැඩිහිටි ඒ අයට පූජ කරන්න හොඳ පොතක් පියෙක්පුදන සිය ගීතගෙන ගීතේ ඇත්තරම මේක අපේ අර කියන්න වගේ මේ උතිකාරෝ ආලිම්ගිත්වා කියන ගාථාව ඒ ගාථාව තේමා කරගනමින් අපේ ගීත රචචකයෝ විශාල ගීත ප්‍රමාණයක් ලියීවෙලා තියෙනවා මෙසේම මහචාර සුවිල්ලා රත් මහත්නයා ලියපු පියාන නිමා නැවතඋපන්නු ජීතය ඒ වගේම වන්නේ වනිපතය කියන බණඩාර ඇහලිය ොඩ මහ්‍ය ලියපු ඒ පියගුණු ගීතය වගේ අපේ රම්ගොල සිද්ධර්ථ හාමුදුරු ලිුවක් කන්න ගත්ත පත්පත දුගියට දුන්න පියා ගැන ඒ වගේම අපේ පියවරු විශේෂයෙන්ම සුජාත පුතුන් දුවරුන් හැදුව වගේම විශාල වැඩකොටසක් රට වෙනුවෙන් කරලා ඉතිං අපි හැමදාම කතා කරේ අම්ම ගැන නමුත් මහමෙරවන් ඒ පියා එම නැත්තැන් ඒ තාත්ත තමයි ඒකට දිිය ශක්තිය දීලයි වෙලා ඉතා අවිහිංසකව ඒ ගැන සතුරු සිතින් බලාහිකිය අපි ඒ පියවරු ගැන සිහිකරණ්ඩයි මෙස සෙම්ම සාහිත්‍ය පොත් පිය සහරා මෙවැනි උත්තුංගකාරයක් අපි ඉටුකොලේ. හිතනය අම්මා සදක තාත්තා හිරුය සදිසයකි අපි ගීතහන අපි පිරිමියයි අපේ තාත්තා ගැන කියන වඩ අපි කාන්තාවක් තාත්තගෙන කියනවනම් අපිට වන්නනෝ මේ දේශබඳදු ගෞරෝ සම්මාන්න බහොමයකින් පිදුම් ලැබබු අපේ මානහිතවාදී චන්ද්‍රන් හේරත් මැතලකින් මා කැමතියි අපේ තාත්තා ගුණගැන ඔබ තුමියගේ හඬ අවධිකරනවා නං මකද තාත්තල ගැෙන කතා කරන අඩුදුබන්ද මේ අම්මලා ගැන පොත්පත් ගන්න තියෙන උනන්දුව තාත්තල තාත්තලිියගුණගේ පොත්්ග කියවන්න බොහොම අන්දෝසා තතියක්ති බිඳ මේ එකට ඔබතු මේ හන්ඩ අධික ලේුතුමයි නිසා මගේතන් ඔබතුමට මේ ගෞරෝ සම්මා හිද සතුටු සතුටු කඳුලුත් එක්ක තවම මේ කතා කරන්න පියෙක් තමයි අම්මා දරුවකු ප්‍රසෘති කරන්නකොට ඒ දරවා කුසතුල ඉන්නකොටත් දරවා ලැබනත් ට පසේ දරුවයි මවයි දෙන්නම පෝෂණය කරන්නේ පියා හ අම්මාකිිතර වැර කටයුතු කරගෙන ඒ ඉන්න එක හරි එවනට පියා තමයි යුතුම් කාද කරන්නේ මවත් දරුවත් පෝෂණය කරන්නේ තම පිය එතකොට පියා අම්මා බුුව අම්ම කෙනෙ බුදු බවලා බන්න හැබැයි අම්මට කවධහරි පිරිමියාත්මයක් ලබගන්න ඕන ද්ත් වෙල පන්න ජීතවලට කියනන්නේ අම්මා ඔරුන් පමණද මද මන්ත බුදුවන්නේ කියලා හරි පියත් බුදුවෙන් පියාට ලේස බුදු බවන පන්ඩ මම කාන්තාවක් ඇත්ත කියන්න පේද පියානේ දෙ වැඩි පුරම පියාගෙන් තමයි ඕනම තැනකහ ඔබතු මේ මේ අපේ ආචාර අදුදු බන්ඩට උපසකතුමාගෙන නවනි කියැන පපුොදුවී ර්තර් ඒමයි න්ගේ දරු දෙන්න කිටියට එයාටත් මුොළූ රටේම. මේන්න ඔක්කොම දරුවගේ කොටම කත්තාගන මගේ පුතේ මගේ පුත කියන එතින් එකට මගේ පුතා කියන්න දුවේ කියල කොතනවක් කියවෙන වාඩුවී එයා ගැනම වර්නා කරතුන්නේ ඉට ඒ නිසාවා. පියස හස තමයි මංහිතන්න පියා තද කරග මිටිය අම්මට එක පාල වුණ වෙනවන් අම්වන් කියීනම්ම හැමවලේම සංවේග අඩුකට පියා අඩන් නැතිවුණට පියාගේ හිත ඇතුළි තියෙනවා බොහෝමයක් සංවේගවත් බොහොම පියාගේ ආදරය පෙන්න්න නැතිවුණට පියාහරි ආතරය දරුවන්. හඳ අපි හාඳදුරණේ මේ වැනි පියගුණග සියක පොතක් මේ මේ පියෙක් පුදධන සියක් ගීත ලියවනාට මේ අපේ රට අවධානයට පාත්‍රවනා මදී කියලලායි මට හිතන මේ වැනි වටිනා ගන්ත මං තැන ි ලොකු පර්ේෂණකාරයක් මේ ලිත් මේක සුළු පටුකාරයක් නෙවෙේ මේ කරලා තින්නේ. නවත් මේ වැනි දේ අපේ රටේ ඇගීමට එමනැත්තං පිළිගැනීමට තින ප්‍රවතාව වඩුවීම මන්ගේ තැන ලිත්ලවගේ මන්දෝ සහිකරවන්න හේතුවක්වේ ඔබහන්ේ මේකට දෙන පිළිතුරමක් පහඳ ඇත්තටම මේ. Peer, peer então, <Brain Franklin> ැ පියගුණ පිළිබඳව සඳහන් වෙච්ච විධ තැන්වල විසිරී තිබිච්ච ගීත හෙමයි එකට එකතු කරල සගස්කරපු ග්‍රන්ථයක්නේ. මේක මේ ආදර්ශයක් කරගත යුතුයි කියලමං යෝජනා කරනවා විවිධ විසිරී ති විවිධ මාතෘකාවස්සය විසිරී තිබෙන බොහෝ දේවල් තියනවා. ඒවා එක තැනකට ගොුණු කර ගැනීමට මේක තවත් ආදර්ශයක් බවට පත්කර ගන්නෙල මුකක දැම් තාත්තා ගැන ලියවුුණු ගීත වගේම තව තව ගීත ඒ විත රක්නෙවෙේ වෙන්න තව කාරණ බොහෝමයක් තිබෙනෝ මේවා මේ එක තැනක ගොනුවෙන තරමට තමයි ශක්ති වැඩිවෙන්නේ ශක්ති ුනට අපිහු ඒක උත්තේජනයක්න මහිතන් ලිත් හිටි හිටි පීවර කියලා යුට නාලිකාවක් කරන එකට ලැබෙන ප්‍රතිචාර මදි මේ ද පියගුණ ගී පොත ඔබට ලැබුණු පතිා ඇත්තට ම හිත ඔබ මන්දස්සයගෙන් අප හුර නිසාම අපිව ට ාද ඇ ම මේ අද මට ලැබුණ මේ පොත ම මේ පෙරලාගෙන යනකොට මට හිතිච්ච දෙයක් තමයි මේ තාත්තගැන කතා කරන හැම අවස්ථාවකම තියන් ඩන පොතක් මේක කියරලා. බ දැ මේ ගීතයන්ගේ ලියවුණු කරුණු කාරණ දැ තාත්තා පිළිබඳව කතා කරන හැම අවස්ථාවක මේ එක එක කොටසක් වනත් මේ බොහොම වටින ස්වභායක් නැතියන්නේ හිති එනිසා මේ ග්‍රන්ථය බොහොම වටින්න බවමට ැඟු මේ එක පෙල්ලගෙන යන ටිට හම අපිහඳ මේක ගීත සහම ප්‍රසිද්ධ ගීත වගේම අප්‍රසිද්ධ ගීතත් අපි වැඩිය ඇහනේ නැති ගීත ගීත පව දැ මේ පොත විතරන්නේ වේ. මේ ගීත පවා නැවත නැවත ඇසෙන්න්න ටෝනෑ කියල මංජ අනිවාරෙන් අප මේක ගීත රජචකයා සංගීතක්ඥා ගායකය මේ තුළුම සඳන් කල එතයි නතර වෙන්න ලලි මේ ගීතය අදහස පිළිබඳව ඔහු යම් බිවරණෙකු අවසානය කරන ඇත්තට මේ දැම්බල බුදු තාත්ය බොන්්ඩපා හද මේ වගේ දේවල් නිතර නිතර සමාජගත වෙනවා නං එක බොහොම වටින අනිතක තමයි අම්මා තාත්තා කියන චරිත දෙකට සහර ළමයින්ගේ ගෞරවේ අඩුවයිනේ තැන්ලොකූ ප්‍රශ්නයක්ෝක ගොඩත් ඇැන්වල කියන මේ අම්ම ගැන හැඟීමක් නෑ තාත්තා ගැන හැඟීමක් නෑ. හැඟීමක් නැතිවෙන්නේ මව්ගුණ පියගුණ නොදන්න නිසා.. බුදුහාමුදුරුවන්ගේ ගුණමිනිිහි කරන තරමට බුදු හාමුදුරුව පිළිබඳ ්‍රද්ා ඇතිවෙන. දහම් පොතපත පරිශීලනය කරන තරමට ධර්මය පිළිබඳව ප්‍රසාදය ඇති වෙනවා. මහාසංගරත්නය කියල කියන්නේ කොයි වගේ පිරිසද්ද කියල ඉඟෙනගන්න තරමට මේ මහසංගරුවන පිළිබඳව ගෞරුවය ඇති වෙනවා. ැන් ගල්කිස්සේ සෝමානන්ද කියන හාමුදුරුව ගැන දැනගන්න දැනගන්න ඇසුරු කරන්න ඇසුර කර ංගෙන හරියට දැනගන්න හම් මහුද කෙනෙද නරක කෙනෙද කොහමගෙනෙද කිය. චාමිකමහත්තය ලඟින් ඇසරු කරන තරමට ඔබතුමා ගැන දැන ගැන ලැබෙනු. ඒවගේ මේ අම්මාගේ ගුණ මෙනිිහි කිරීම අම්මගැන හැඟීමක් නැති ළමයින්ට හැඟීම ඇති කරගන්ඩ හේතුවා. තාත්තගැෙන හැඟීමක් නැති ළමයින්ට මේ පියගුණමිනිිහි කිරීම තාත්තගැන හැඟීම ඇතිවෙන්න කාරනව උද සහරයින්නෝ අපිට ඇවිල් කියනවා දැව දෙමවපියට ගහල් එලවන තැන් තියෙනව. ඒ ඒ දෙමව ඒ දරුවන්ගේ දරුවන්ගේ ඇහුවත්තේ දරු කියන මට අම්මගේ තාත් ගැන්න හැඟීමක් නෑ මට මේ තරක්තයන්නේඒ තරහ එන්න හේතුව ඒ ගුණ මෙිනිහි නොකිරීම දැන් ඒකනෙ දැන් අපි සාමාන්‍යිද මේ මේ සසිදුුව කියනකොට මිනිස්සු අඩනෝ එක මේ සිින්දුවක් ඇහැනොකොට මේ සිින්දුවක් කියවනොකොට මිනිසු අඩුනො එකැන ඒ වෙලාවට තාත්තකි ගුණ මතක් වුණ එක මතක් වෙලා ඉවරවෙන්ඩ ඕන එකන්නේේ මතකගේ රඳව ගන්න ඕන එක ඉතින් මේ පොත මමේ දැක්කේ අද මේ පොත මුල්ල ඉඳල් අගදක්වා කියවගෙන ගිහිල්ලා ආයෙත් මුලෙ ඉඳ ළඟදක්වා කියවගෙන ගිහිල්ලා ආයෙත් මුල ඉඳ අගදක්වා කියවගෙන ගිහිල්ලා කියව කියව ඉන්නවා න්නං තාත්තල ගැන අම්මල ගැන අ රෞද්ද්‍ර දරුණු අදහස් ළමයින්ගි හිත්වොල ඇතිවෙන එකක් නෑ. ලමන්ට දාම් පාසැල් ශිෂ්‍යයන්ට පාසැල් පුස්තකාලවලට තිබී යුතුම ග්‍රන්ථයක් ඇටියට මම දැක්කා නට්ක පෙරලගෙන යන ටිකටට නැතිම ගන්තයක් අපහඒතු මේම ඉතින් නව නෙවේ දට හදල දාන්ඩ තිබුණේ මේ කුණුහරපයක් දාලා මගේ තැන පසකතුමාටත් යමක් එකට එකතු කරන්න තිබෙන ඇතට මේ නලත්පියන් කර මහත්නාගේ පියෙක්පු දන සයක් ගීත ගැන කතා කරනට මේක මේ අට වෙන ගීතය අපේ කර්මටත්න දිවල්ගනය මහත්ම අන්දරයායි වයවතාවලල්ලි සක්මන් කරන පච්චි. ඔබතුමත් හැඟීම් බර වෙලාගීමට ම ක්මට ගීතේ මතක් වෙනකොට මම ඔය දිවල්ගනේ මහත්මගේ ගමේ ඔය කියන වැවි අන්දරයයා ඔ වැැවි ඉස්න්ත මං අඩුත් කටයුත්තා කාරභි රජාය මහත්මේ උසු නක් සහ නිදහසේ මිනිස්සුන්ට භාවනා කරන්න තැනක් හදන්න එහම ඉතින් වැඩකටි තුමන් ආරම්භ කර නැනම මේ දකිනකොට මේ සින්දුව පදවැල ික කියවගෙන යනකොට මටයි මේක තියෙන අන්දරයාය. ඒ සුන්දර වැැවඒ වැැව් තවුල්ල අප පවද දවසලිහි ඇවි දි සුද් පවිත කර ඉතින් පුදුමාකාර ජයමකන්ත දවසක යන් අපි බණන්න පුදුමාකාර දහම්සේ සත් තන වැඩ ර ලාක න හරම ලස්සන තැනක් සුන්දර තැනක්. ඉතින් ගීතේ මේ පදයක් පදයක් ගානි මට මතක් වුණේ මම මෙතන හිටියට මං මගේ හිතගිල්ල තිබ්බේ දවල්ගනේ අන්දරයා වැවතවුල්ලට ඇති එනිසා බතුමාටම බොහෝපු පින් පුුණ්‍ය අනුුවෝධනා කරම මේගේ ග්‍රන්ථයක් එෙරිදක්වල මෙගේ සහැඟවිච ේවල් ද මට වුණත් මේ අහස වතුමාගේ මේ ගීතය පොතක බලනකොට තමයි මටක මතක්ගුණේ ඒකෙතියන යතාාර්ථය මොකක්ද කියලා දැනුේ ම එතෙන්ට ගිය නිසා. එනි මේමගේ ග්‍රන්ථ තවතුරටත් නිර්මාණය කරලා සමාජ කත කරන්ට මේ බොහොට වටනා දේවල් චාමක මහත්ම දේවා මිනිසු කියවන්නේ ඉති එනිසා මටගුණත් ම වුණනත් මේ ගීතය දැන් මේ කියවපිකර තමයි මේක තියන යතාර්ථය කොච්චදමයන්දරයායේ දේ වැැවතාවුල්ල මට නැවිමැවි පේනවා ම පහොකි දවස්වල අපි මමත් අප උපාසිකා තුමියත් අප සියලු දෙනවත් වැැවුතාවුල්ල ඇවිද්ද. පොතුමාකාර නිසල පරිසරයක් වන සතුන්ගේෙන් ගාහන වෙච්ච. ලි ඇතුන්ගෙන් පිරිච්ච සුන්දර ගම්මානයක් මේ අවස්ථාවේදී ඒකමට විශෂ මුදතු මාට ස්තු කර්ඩට පංහල ෝදන් කරන්න අවස්ථාව කරගන්න හ මංහිතන්නේ අපි හාමුදුරනය අද අපේ වැඩසහන නිමා කරන්න කාලයක්ත් ඇැෙල්ල අපි පියක් පුදනසියක් ගීත සෝමම අපකට ලිපි සුකතියසා නිවන පිළිබඳ අපි කතාාව අපි හමුදරනය අපි අපි මැදිරී තින වටපිට විිදල මේ වගේ ඔබායක පරිසයක තම අප මේ වැඩසටහනි දිරිපත් කරන්න අප ඒක බොහ පපතිා පට ලැබෙනව ප හාහදරනේ ඔබහන්සිේද වැඩසටහන සියල කාරණ සම්පින්දනය කරමින් ගලපමින් අවසාන වන් සමලාෝචනකට එල්ලම්බිින් පේ සමාජර න ප අ දැනක කිය. ඇත්තෝෂයෙන්ම සාහිත පොත්පියස ඒවගේම දහම් සේසත චාමික මුණුසිංහ කියන නාමයන් මෙත් සිත පුවත්ත මෙත් සිත පුවත්වත මේවා මේ සමාජය සුවපත් කරන කාර්යන් සමාජය සුවපත් කරන කාර්යන්ට වැඩි නැඹුරුවක් සමාජය දක්වාවිද කියන එකේ ප්‍රශ්නයක් තියෙන්. දැ මේ පොත්තිික ගත්තොත්. දැන් ඔබතුමන් ලගේ සාහිත පොත්පියසේ මොනතරම් පොත් ප්‍රමාණයක් තියෙනවාද. මේ හැම පොතකම අන්තර්ගත කරුණුකාරණ මොනතරම් වැදගත්වේවිද. මනුසෙක් ශක්තිමත් කරන පනිිවිඩ මිසක්කා මනුසයෙක් වෙනසෙන පණිවිඩම එකවත් නෑ ඒකයි විශේෂත්වය එනමුත් වැඩිපුරම බලසම්පන්නව සිටින්නේ මේ මේ අර්තාන්විත දේවල් නොවෙයි අර විකාරයක් මනසවුල් කරන දෙයක් කළොත් තමයි මේ සමාජය ලොක ඉහල ප්‍රතිඵල ලබන්න පුළුවන්කම ලැබෙන් මේ යහපත් ක්‍රියාවන් වලට ලැබෙන ඉඩ බොහොම අඩුයි ඉතින් කෙසේ නමුත් සමාජයේ ආකල්ප වෙනස් කරන්නඩ ඕන මම විශේෂයෙන් මේ අවසානිදි මතක් කරඩ කැමති සක්‍රදේවේන්ද්‍රයා ආසනයේ පාණ්ඩුකම්බල ශෛලාසනය දවසක් සක්‍රදේවේන්ද්‍රය ආසනය නැතිවෙච්ච වෙලාවේ ඇවිල්ල වාඩිවුනාාලු පිච්චිච්ච ලීකොටේක පාට තියෙන්න මිටි මහා උදරයක් තියෙන යකිෙක් දුබ්බන්ිය සූත්‍රේ මේ කියන්නේ. ඉති මේ යකාව දැකපුදී ඔක්කෝන් වට කරගන්න යකාට බනින්න ගත්තලු. යකාට බනිනකොට මේ යකා ලස්සන වෙනවාළු ලොකු වෙනළු බලසම්පන්න වෙනෝලු. ඉති මේ දෙවිවරු බනින තරමට ලස්සන වෙන බලසම්පන්න වෙන යකාව දැකපු තවත් දෙවි කෙනක් ගිහිල් සක්්‍රදේවේන්ද්‍රියයට කිව්වලු සක්දවිඳදුුණී ඔබතුමා නැතිවෙච්ච වෙලාව යන්න ආසනේ යකික්ක්‍යවිල වාඩිවෙලින්වා. දුරුවරණයි පිච්චිච්ච ලී කොටක පාට තියන මිටි මහ උදරයක් තියෙන යකෙක් වාඩි වනේ නං දැන් දෙ වටකරගෙන බනිනවා මේ බනින එක අහගෙනඉන්න යකා දැන් ලස්සන වෙනවා මොකක් කර ගිහිල කරන්න සක්‍රදේවේන්ද්‍රය කල්පනා කළ ඇත් එකට මේ විල්ලින්න නිකයි යකෙක්නෙවේ කෝද භක්කෝ යක්කෝ ක්‍රෝධය කණ යකෙක් ඉතිං මොකද කළේ තැන්ට ගිහිල්ල දැනගහල වැදගත්ත සක්‍රදේද්‍රය වැඳගෙන්න්න මේ යකා ඉස්සර බහොම කරුණාව මෛත්‍රී බනිින් නැතුව ස්වාමීනී මම සක්ද්‍යව් රජු වෙමි කියර තුන්වතාව කඳුරන්න ලදෙන කරුණාවේ මෛත්‍රෙන් කතා කරනකොට මේ යක දුරුවල වෙලා අතුරදහන් වෙලා යනවා. එකයන්නේ මේ යක ඇවිල වාඩිවෙල තියෙම කණඩු හයාගෙන යක කණ්ෙමනොද කේන්තිය දම කතාව පැටලෙන්නේ යන් දෙප අප මනිස්සු දැන්වන්න ඔයයි කතක් කිවවාම් ඔයක ඇල්ල දැම් ම ඩි නොේති මේ මේ අපේ මිනිස්සු ඊට පස්සේ න ෝහොඳයි මෝඩයන්ටකින් කියන්න අපිෝගේ ප්ඩිතයන්ට ඒව කියන්නේ දෙප. මේ මේද මේ සමාජය එච්චර මෝඩ නෑදැන් ඔය මෝඩ සමාජයට අ යෝකොහොඳ කියලා හිතන ප්ඩිතයන් ගැෙන මටදුකයි. ඇිල්ල දික්කරලා ඇත තියන කොස්ගහ පෙන්න්නන්න කොට මෙවුම් ඇගිල්ල කෙලවරේ කොස් ගහවයෙන. ඇගිල්ල කෙලවර එනෙවේ කොස් ගාව යන් ඕෝන ඉරව සි න ඇගිල්ල කෙලවේ කොහිුද කොස්ගා තියන අපිගේ පන්ඩිතයන්ටඒ කොස් ග පෙන්න කියලා ඕ පේනෑ මේ පෙන්න්නේ ඇගිල්ල දික්කරලා වෙන තියෙන් තැනක තියෙනකන්නේ. එතුරහය. කතාවෙන් ගන්නතියන ආදර්ශය තමයි මේ වාඩිවෙච්ච යකාවගේ යක් වු අපේ සමාජිත්තතිඉන්නවා. ඒගෙන් රාගේ කාලය යපන යක්ක් වවාගේ මිනිස්සු දවේශ කාල යපන යක්කුවාගේ මිනිස්සු මදය මත කාල යැපන යක වවාගේ මිනිස්සු මෝහේ කාලය යපෙන යක්කුවාගේ මිනිස්සු. ඉතින් අද අර දෙවිවරු ක්‍රෝධය කාල යපෙන යකාට බැනගෙන බැනගෙන යනකොට ඒ යකා ශක්තිමතුනා වගේ මේ සමාජ මිනිසු රාගගේ අවස්සගෙන දවේශය අවස්සගෙන මදය අවස්සගෙන මෝහේ අවස්සගෙන මොකද කරන්නේ මේ ඒවා කාල යපෙන යක්කුටික පෝෂණය කරනවා. එනමුත් ඒ තුළින් මොකද වෙන්නේ අධර්මය බල සම්පන්න වෙනවා අධර්මය සමාජයේ ව්‍යාප්ත වෙනවා අද දියුණු කරන ඒ රාගදවේශ මදමෝහ මිනිස්සුන්ගේ අවස්සන් උත්සාකරන මනුස්්‍යයා තමයි දියුණු වෙච්ච මිනිහ කටියට සමාජය පේන්නේ කුණුහරප පොතක් ලිව්ුවොත් අමුතු මාතෘකාවද්දාලා ඔළුව කැරකිල යන නස විෘති කර රූපයක් දාල්ල පොතක් ලිුවෝ තේමනස්්‍යයන්තිමේද යන්නේ මහා ප්‍රාඩ එකක කුණුහරප සාකච්ඡාවක්තියල එකනෙකා කුණුහරපටිකක් කතා කලානං ඉන්නන්නේ මහා මන්දිරවල හිතිේ එනිසා ඔවුන් බල සම්පන්න කරන ගමන වහම නවත්තල. සමාජ මිනිස්සු සක්‍රදේන්ද්‍රය ගත්ත ක්‍රියාමාර්ගය එක යනේ යකා බලාපොරොත්තු වෙච්චදේ නොදී ධර්මය ලබා දෙන්න උනනාන්දු වෙනවා නං. එක තමයි ශක්තිමත් වෙන්න හේතුව ති සමාජයේ හැමෝටම අප පි ආරාධනා කරනවා හිතේ කෙලෙ සෞස්ස ගන්නැතුව කෙලෙස් යටපත් කරන වැඩසටහන් හැටියට මේ වැඩසටහන් කෙළෙ යටපත් කරන ග්‍රන්ථ හැටියට මේ වැදගත් ග්‍රන්ථ මේව පරිශීලනය කරලා පිරිසිදු මනසක් ගොඩනගන්න ඒ පිරිසිදු මනසක් තිබුණොත් තමයි සැනසෙන්න්න පුළුවන් වැනසෙන් නැතුව සැනසෙන්න මේ යහපත් පුත්පත් ඒ කියල ප ආරදම ොේ මුල් සසිදගත්ත සිිල්බිඳදකත ජාතියකට වැනිසෙන් නැතුව සැසෙන්ට මග කියයා දුන්න සුගතියයාහා නිියවන ගැන කියයා දුන්න ෝම හිමි ගුණ ගැන කෙතියෙන් හොකිවවා. පියෙක් පුද්න සියයක් ගීත ගුණ ගැන අපි කියන්න හැකයාල ම තැ අද වැඩසටහට වැඩම කොට දාල මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාරය ජනවිජයේ පදන මේ ගරු උප සභාපති. ස්ටේද අසර රාජකය ප්ඩි අවසර අපට නම කියන්නට ගල්කිේ සෝමානන්ද ගෞරනී අපේස්වාමීන්දන් වහන්ේට අපගේ ප්‍රනාාමේ ප්‍රසාධගේ ප්‍රසාධ අපේ පුාන් මෝදන මේ අස්සය පුදගරනවා ඒයවගේ අපේ වැඩසටහන්ට අද සභාගවෙලා ඉතා වැදගත් හම්කාරණ බොහොම අපිය දැනුවත් කරපු පොල්ගහලා මෛත්‍රෙවන ආරාමේ නිර්මාතවුවර මෙත්සිත පුවොත්පතියකරු සභාපති වෛ්‍ය ජෝති වෛද්‍ය කීති වෛද්‍ය රත්නාදී ගෞරනාාව බොහමයින් පිදදුම් ලබ. ලම් පරි දේශී ද්‍ය ආාරය රුද බන්ා පසකතු මටත් අපගේ පනනාාමේ ප්‍රසාාධීපතු කරනවා ඒවගේ අද වැඩසටන්ට සභාගවුණ අපේ පියක් පියෙක් පුදන සියක් ගීත පියගුණගී සිය ඒ වටිනා ගවේෂනාත්මක ග්‍රන්ථයේ සම්පාධනය කරපු ගීතරචක ඒ වගේ පුවත් පත් කලා විී. ප්‍රවීණ මාධ්‍යවේදී සංහර්ධ නිලධාරි. අපේ සොදේශබිමානී ජාතික ්‍යවාාපරය මහලයකම් ලලිත් පියංකර සූරෙන්ටත් අපගේ පනාමේ ප්‍රසාධය පුද කරන. ඒගේ මෛත්‍රී සෙවන ආරමයේ කාරෙන්ම් මන්්ඩල සබික. නිමල රත් මහතාටත් අපගේ ප්‍රනාාමේ ප්‍රසාදය මෙත්සිත පොත්පතේ බෙදාහැරීම් කළමනාකරු තුශාර සසිනිව රත් මහතාටත් අපගේ ප්‍රාමේ ප්‍රසාදය පුද කරනවාඒ වගේම ජාතික සමග සංගමය ගෞරෝ සම්මාන පෞ්ගේ දවස නිදා ජාතික නිදස් දිනයදී සම්මානයෙන් පිදුම් ලබූ මෛත්‍රී සෙවන ආරාමයේඒ වගේම මෙත් සිත පුවත් පපතිය ගරූප සභාපතිනය එතුමට එතුමියගේ ගෞරෝ නාමයෙන් අපි එතුම ආමන්ත්‍රණය කරමු කීතිසි දේශබන්දු සමාජසේවා කීර්ති ධර්ම බන්ධු මානෝහිතවාදී. M චන්දාණනි හේරත් මෙැතිනියටත් අපගේ ප්‍රනාාමය්‍රසාදයපුත කරනවා අපේ ගෞර නේස්වාමීන්දන් වහන්සේට අස්ට පරිචා සසු පරිචාර පූජාකරමින් අපි වැඩ සථහන අනිමාවට පත්තිනෝ අපි පාර්ථනා කරන්න වෙන දවගින් ඔබට තිරුවන්සරන්න.